සුබ දවසක් මානවන මම ප්‍රිය මිතුරු මිත්‍රයනි ඉතින් අද දවසේ සන්ධ්‍යා භාගයේ සිකුරාදා රාත්‍රියේ සියලු දෙනාම සූදානම්ින් ඉන්න බව අපි දන්නවා. ඉතින් අපි දැන් මේ සූදානමට හරියන විවිධාකාර දේවල් විවිධාකාර චරිත හොයාගෙන ඔබ හමුවට ගේන මේ ඉන්ෆෝටේට්මන්ට් සංග්‍රාමයේ සංගීතමය වැඩසටහන තමයි ඉතින් මානවන මම කියන රස දෙන හතක රස කාමීත්වය අපි සොයා බලන්නේ. ප්‍රියදර මිතුරු මිත්‍රයනි ඉතින් මේ අපි එකිනෙකා ආදරය බෙදා ගන්න විදිහක් ආදරය කියන්නේ සංගීතයට කියන තවත් නමක් සංගීතය කියන්නේ ආදරයට කියන තවත් නමක් මේක බොහෝ වෙලාවට සංගීතයත් එක්ක තමයි ආදරය මිශ්‍රණය වෙලා තියෙන්නේ ඉතින් අද මේ කෙනෙකු දුටු මතින් සිනහ යනවා නම් එතරම් පිනක් වාසනාවක් තවත් නැහැ ඒක සිදුවන්නේ ඇත්තටම හදවතින්මයි බොහෝ වෙලාවට දුකින් ඉන්න වෙලාවක් හෝ වේවා එහෙම නැත්නම් සතුටින් ඉන්න වෙලාවක් හෝ වේවා අපි කියමු අනතුරකදී මගුලකදී මලගෙදරකදී හම්බ වුණා මේ එකම විදිහයි નિરાයසයෙන්ම දැක්ක ගමන් ඕහෝ ඇය දුටු මතින් hina යනවා ඒකට හේතුව තමයි මේ ඕහෝ ඇය කරන වැඩ සහ කියන කියුම් නිසා තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ මේ සඳහා ඇතරම ලෝ පිළිගත් ඒ කියන්නේ වර්ග තුනක ශරිත තුනක් තියෙනවා ඒ කියන්නේ ක්ෂේත්‍රයේ හඳුන්වන එකෙනෙක් මේ ක්ලවුන් එහෙම නැත්නම් විකටයා ওই විකාර රූපී ඇඳුමක් ඇඳගෙන ආංගික අභිනය තමයි ඔහුගේ ප්‍රධානම ඒ කියන්නේ රංග විලාසිතාව ඒ කියන්නේ ওই සර්කස් වල එහෙම අපි දකින්නේ ඒගොල්ලෝ කතා නැහැ කරන වැඩ තමයි තියෙන්නේ හැබැයි ඉතින් මේ ඒකෙන් ගන්න දෙයක් නැහැ එතකොට ජෝකර් අනිත් එක්කෙනා විහිළුකාරයා ඒ වෙලාවට අවකැපෙන කතා සමහරලාට කියනවා හැබැයි මේ සමාජයට තියලා යන දෙයක් නැති තරම් ඔහු මේ වෙලාවේ ඉන්න පිරිස සිනහා සයිරි කිල්ලමින් රසයටපත් වෙනවා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒකෙන් ඇත්තටම ඊට පස්සේ තමයි කොමීඩියන් මතුවෙන්නේ. උත්ප්‍රාසකයා. ඒ කියන්නේ උපහාසය උත්පාදනය කරන්න. හැබැයි යටිතලයේ යම්කිසි දෙයක් සමාජයට ඔහු තියලා යනවා. ඒක බොහෝ වෙලාවට මේ යකා කියපු එක මේ ගැන ඊට පස්සේ තමයි පොඩි ටියුබ් ලයිට් සිස්ටම් එකකට තමයි එන්නේ මේ කිව්වේ අපිටනේ අපි ගැනමනේ කිව්වේ අපේ තිබිච්ච වරදක් අපේ හිදසක් තමයි මේ පෙන්වා දුන්නේ ඉතින් ඒ එහෙම මේ ඒ කියන්නේ කොමීඩියන් කෙනෙක් සීරියස් යමක් දීලා යනවා හැබැයි ඒ වෙලාවට hina වුණාට පස්සේ යම් දෙයක් තියෙනවා ඒ පිළිබඳව අර්ථයක් තියෙනවා කතා බහ කළ යුතු ඔය දැක් චාලි චැප්ලින් පීටර් සෙලර්ස් වගේ අය තමයි මම මේ හඳුන්වන්නේ ශ්‍රී ලංකාවෙත් ජෝ ෆ්‍රෙඩි එහෙම නැත්නම් බී එස් පෙරේරා ටෙනි බන්දු දොන් සිරිසේන ඇන්තනි සී පෙරේරා වගේ මෑතක් වෙනකන් අපිට හමු වෙන පිරිසක් ඉනවා ඉතින් මෙහාට ඇවිල්ලා කොමීඩියන් කෙනෙක් අපිට හම්බ වෙනවා ඉතින් මං ඒක මේ ඔබෙන් අහන්න පෙර ආතෝ මං අදාළ පුද්ගලයාගෙන් අහන්න කැමති මේ එයා තමයි අද දවසේ අපේ මේ ආරාධිතය මේ වර්ග තුනෙන් ඔබව අයිති වෙන්නේ කුමන වර්ගයට මිහිර සිරිතිලක ඒක ඉතින් ප්‍රේක්ෂකයා තමයි තීන්දුව කරන්න ඕන මිහිර වැටෙන්නේ මොන ශානරයටද කියලා ඔය අපි කතා කරපු ක්ලවුන් නැත්තම් එහෙම නැත්තම් අපි කියන්නේ ජෝකර් ඒ දෙකම ගොඩක් වෙලාවට పూర్ව යුගවල පාවිච්චි වෙච්ච චරිත දෙකක් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අපහසුතාවයකට පත් වෙලා සිටින දැන් අපි කියමු සර්කස් එකක් මතක් කරපු වෙලාව කියන්නේ සර්කස් එකක් කියන්නේ ත්‍රාසජනක දෙයක්. ඒක සමහර කෙනෙකුට උඩ බලන්න බැරි. සමහරව ඉන්න උඩකට ගිහිල්ලා බලන් ඉන්න බැරි අය. ඒගොල්ලෝ ලොකු ටෙන්ෂන් එකක ඉන්නේ ඒ වගේ වෙලාවක. උඩින් ඉඳපු ගෑල් ළමෙක් මේ කම්බිය ඇතැල්ල ඊළඟේ කෙල්ලෙනවා. ඉතින් දැන් මේ වැටෙයිද ඕම කියලා බලන් ඉන්න. ඒ ඇති වෙන ටෙන්ෂන් එක සමනය කරන එක තමයි එයාගේ කාර්ය. ඒ ඇති වෙන භයානක තැතිගැම්ම සමනය කරන්න. රාසය සහ ඒ රාසය සඳහා රාසය උත්පාදනය කරන්නාගේ තියෙන සිත සමනය. සමනය කිරීම. ඒක ප්‍රේක්ෂකයාට තමයි ගෝචර කරන්නේ. මොකද ප්‍රේක්ෂකයා එක දිගටම මේ වගේ දේවල් බැලුවොත් සමහරට කෙනෙකුට heart attack හරි එන්න පුළුවන්. ඔව්. අපි නොහිතුවට. එතකොට ඒ අවස්ථාවට තමයි යාව පාවිච්චි වෙන්නේ. එතකොට කොමඩියන්ගේ කාරණාව තමයි ප්‍රහසන ශිල්පියාගේ කාරණාව තමයි අනික් කෙනාට යමක් ඉංගිතයකින් දීලා එයාගෙන් අපි සතුටක් බලාපොරොත්තු වෙනවා. එයාව නැවත සමනය කරගන්න ඕනේ. එයා ඉන්න මානසිකත්වයේ සමනය කරගන්න ඕනේ. එතකොට අන්න ඒ කාරණාවේදී යෙදෙන තැන තමයි තීන්දුව කරන්නේ එයා කොමඩියන්ද ජෝකර්ද එහෙම නැත්නම් ක්ලවුන්ද කියලා. අපිට ලැබෙන අවස්ථාවේ අපි ජීවිතේ ගොඩක් වෙලාවට අපිට කොමඩියන්ගේ චරිතය තමයි අපිට කරන්න වාසනාව තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ
අපි දන්නවා මේ මේ ස්ටෑන්ඩ් අප් කොමීඩියන්ස් ලා වෙනම ඉන්නවා. දැන් ඔබත් ඒ වගේ වැඩ කරන හිටපු ගමන්. ඔව්. බයි තව කවුරු හරි ඉඳගෙන යම් දෙයක් කරන්න වෙනවා. ඒ කියන්නේ විහිළු තමයි කරන්න හැබැයි විහිළු යට විශාල පණිවිඩයක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ ඒකත් හොඳයි අයියා මතු කරපු එක මේ වෙලාවේ. දැන් අපි ඉවෙන්ට්ස් ඔය අපි කියන පොඩි ස්කිට් කියනවා පොඩි පොඩි අවස්ථාවකට පාවිච්චි කරන පොඩි ඒ අන්න සම්භාෂණ ඔව් ඒ වගේ අවස්ථාවකට පාවිච්චි කරන ප්‍රහසනය මේ කෙටි නාට්‍යයකට හෝ වේදිකා නාට්‍යයකට සම කරන්න බෑ ඒ අවශ්‍යතාවයටනේ අපි ඒ වැඩි කරන්න ඕන එතකොට එතන ඉන්න ඊටාම සීමිත පිරිසක් එහෙම සමාගමක පිරිසක් සමාගමේ ඉන්න පිරිස ඒ පිරිසට සමාජ දැන් සමාගම දන්නෝ මේගොල්ලොන්ට මෙන්න මේ කාරණාව කියන්න ඕන මේක කියන්න හොඳම විදිය තමයි ප්‍රහසණි අපි දේශන දිව්වට වැඩන්නේ ඔළුවට යන්නේ එහෙනම් ප්‍රහසණින් අපිට කියන්න කියලා එතකොට අපි ඒගොල්ලෝ කැමති ඒගොල්ලෝ රස විඳින විදියේ නිර්මාණයක් කරන ගමන් ඒ ඇතුළේ අපි අර මැසේජ් එකක් ගෙනියනවා එතකොට ඒ ආයතන දන්නවා මේක ගෙනියන්න තියෙන ලේසිම හොඳම විදිය තමයි ප්‍රහසණය කියලා. හැබැයි ඒක පොදු වේදිකාවට කරන එකක් නෙමෙයි. ඒක ඉතා සීමිත පිරිසකට කරන ඒ කම්පැනියේ ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවයට තමයි අපිට නාට්‍ය කරන්න වෙන්නේ. මම නම් කැමති මේ වගේ එකක් කරන්න කියලා කරන්න බෑ. මොකද එයාට ඕන එක තමයි අපි එතෙන්දී කරන්න ඕන. එතකොට ඒ ශානර පටලා ගැනීම පොඩි අවුලකුත් තියෙනවා. හැබැයි ඒක තාම නොදන්නා හින්දානි තාම මේ ගැන දැනුවත් කමක් නැති හින්දා නිසා අපිට ඉවසාගෙන ඉන්න වෙනවා දවසක ඒක මොකද්ද කියලා තේරුම් ගන්න කව. අපි මොකද ඔහු එක්ක හුවක් දෙයි අපිට කතා බහ කරත හැකි ඔබට වැදගත් වෙන්නේ. මම අර ඉන්ෆෝටේන්මන්ට් කියලා කිව්වේ. මේක ইনফরমේෂන් උත් තියනවා එන්ටර්ටේන්මන්ට් උත් තියන. දැන් එතකොට එන්ටර්ටේනර් කෙනෙක් තමයි අරගෙන එන්නේ මේ මේ ইনফরমේෂන්ස් ටික ඔබට ප්‍රදානය කරන්නේ. ගීත හතක් එක්ක තමයි ඇවිත් තින්නේ. ක්‍රිෂාන්ත රන්දක ගායනා කරපු ගීතයක්. ගීතය අහල ඉවෙලා අපි ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ජයන්ත විජේරත්න ප්‍රමුඛ ඩවුන්ටවුන් එක අද මානවන මම ප්‍රියදර මිතු මිත්‍රිණි මේ මිහිර සිරිතිලක
දිගට එවි බලා මග යන එන අයට හොරෙන් ඔබ දැසට එවි බලා කොපුලේ වැහි බිඳුවක රස බලන්න තිබුණා බලන්න තිබුණා බලන්න තිබුණා මේ ගීතයට ඔබ හරි ප්‍රියයි මේක නිසාම ඔබ ගීතයක් රචනා කරලා දෙනවා ක්‍රිෂාන්තකට ඈ ඒ අපි ක්‍රිෂාන්ත රන්දකට ඔව් ඉතින් මොකද මෙච්චර මේ මේ කෑදර මේ ගීතයට ඔව් මේකත් මට ඇහුනේ මේ අයි අපි අර ආදරේ විඳින්න පටන් ගන්න යුගයේ හිච්ච ගීතයක් අපි ආදරේ කියන්නේ මොකද්ද කියලා හොයනවනේ කේක අදහස් හොයන කාලේ මේක ඇහුනට පස්සේ ආදරේ ගැන සියුම් ගෞරවයක් හට ගන්නවා හිත ඇතුලේ මොකද මං හරිම ආස පෙළ තමයි මගේ එන යන අයට හොරෙන් ඔබේ දැසට එබි බලා කොපුලේ වැහි බිඳුවක රස බලන්න තිබුණා වැහි බිඳුවක තියෙන දිය රහණයි ඔව් මෙලෝ රහක් නැහැ දිය රහයිනේ අපි තෙමිල තියෙනවා නැති වෙන්න හැබැයි මේ වැහි බිඳුව කොපුලේ තිබීම නිසා ඒකට මාර රසයක් ඇවිල්ලා තියෙනවා වැස්සේ අර පොඩි කොඩයක් අස්සේ හිර වෙලා යනකොට දෙන්නම තෙමෙනවා හැබැයි තෙමෙන්නේත් නැහැ හරි උණුසුම් ඒ ආදරණීය බව ඒකේ තියෙන ඒ මං කියන්නේ දෙදෙනෙකුට දෙදෙනෙක් සමීප වීමෙන් දැනෙන ආශ්වාදය ඒක මාර කෑදරයි සෑම මිනිසෙක්ම ඒක අග්‍රඵලය හැටියට සැලකෙනවා නිකන් අපේ තියෙන හැඟීම් සමුදායේ අග්‍රඵලයක් හැටියට ඒක අර භරත මුනිවරයා ශෘංගාරය තමයි විග්‍රහ කරන්නේ අනිත් ඔක්කොටම කලින් ඔව් ඒ කියන්නේ ඒ තරම් ඒක දැනෙනවා කියලා ඔව් එතකොට भरत मुनिवरयात कियनवा मेकट आलंबन विभाव उद्दीपन विभावेक योन उद्दीपन विभावेक परिसर विसिंग अपिट लबादेन अवस्थाव दें गैल मेकु पिरिमिल मेकु पारक आदरे करनवा कियने देन्ने केकट अनवा कीने दिया अपि बलन्न पुरुदु कल्लम तीनो समाजे अतुले एक महा वरद कापू वगे दियाक मे समाजे वेन्न पुलुवंद අම්මේ ලොකු වරදක්. හැබැයි අපි දකින්න ඕනතරම් පාරවල් වල මුත්‍රා කරන අය දකින්න ඒක නම් එහෙම ගැටලුවක් නැහැ. හාදුවක් දෙන වගේ එකක් හරි එක මේ සමාජයට කරන ලොකුම අගෞරවයක් හැටියට සැලකෙන තැනක අපි ඉන්නේ. ඒ අස්සේ තමයි බොහොම රහසිගතව නිකන් අයි මං හිතන්නේ බෝම්බයක් හදන්නවත් ඔච්චර රහසිගතව වැඩ කරන්න ඕන කියලා. ඒ තරම් රහසිගතව තමයි ආදරේ විඳින්න ඕන අපිට අපේ කාලේ ලියුම්නේ තිබුණේ අයි ලියුම් හංගන්න ඕන ඒක මාර ප්‍රොජෙක්ට් එකක්. ඒක ගිහිල්ලා එනකන් අපි සෑහෙන කාලයක් බලන් ඉන්න ඕන. ඒ ලියුම්මක් එනකන් අපි කොච්චර දින ගණිනවද? ඒ දවස් වලට අපි ඉන්න හොඳම යාළුවා තමයි පෝස්ට්මාස්ටර්. දැන් නම් ගණන් ගන්නෑ. සහ පියන්. එතකොට අපි මේ විඳින ආදරය. එතකොට ඒක මේ ගීතයේ ඇතුලේ හරි ලස්සන්ට වර්ණගනවා. මං හිතන්නේ අයියේ දැන් අපි ආපහු ආදරය ගැන කතා කරන්න ඕන කාලේ ඇවිල්ලා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ආදරය කියන එක රාගයට මිශ්‍ර වෙලා ගිහිල්ලා ආදරය කියන එකේ තිබුණු ඒ ගෞරවණීය භාවයේ වෙනුවට රාගය නැමති නිකන් මස්රාත්තල ඉල්ලීමේ ක්‍රියාපටි පාටියකට අපි මේ ජංගම දුරකථනය නැමැති නවීන තාක්ෂණ උපකරණයත් එක්ක අපි වහාම ලං වුණා. ඒකේ තියෙන අර ඒක විඳින්න තියෙන ආස්වාදනීය කොටස අපි අයින් කරගත්තා. ඒ නිසා කවුන්ටබල්ස්ලා බිහි වෙනවා. මට මෙච්චර ගර්ල්ස්ලා ඉන්නවා නැත්තම් මට මෙච්චර බොයිස්ලා ඉන්නවා කියලා කවුන්ටබල්. එයාලට ඉන්නේ සංඛ්‍යාත්මක අගය තමයි වැදගත් වෙන්නේ. ඉන්න එක්කිනාට හරියට ආදරය කරගන්නවා කියන කෑල්ල ගිහිල්ලා තියෙන. ඒ නිසා නැවත අපේ නිර්මාණකරුවෝ එකතු වෙලා ආදරය නැවත වපුරන්න ඕන කාලේ ඇවිල්ලා. මොකද නැත්තම් ආදරේ තියෙන ඒ ගෞරවය කෙලෙසිච්ච දවසට අපිට දකින්න ලැබෙන්නේ ඛේදජනක දේවල් විතරයි. ඔව්.
ඔබ ගෙන් මම අහපු මේ කතන්දරේ ක්‍රිෂාන්තට තිබෙන ආශාක්තතාව තමයි ඔබ රැගෙන යන්නේ දැන් මේ මිහිර ඇවිල්ලා දක්ෂ රචකෙක් ඒ කියන්නේ ඔබ හම්බන්තොට අගුණ කොළ පැලැස්සෙන් ඇවිල්ලා ඊට පස්සේ මේක ඇතුළෙම ඉඳගෙන මේක හදාරලා ඒක ප්‍රායෝගිකව සහ සිද්ධාන්තානුකූලව හදාරලා තමයි මේ ඒකේ දිගපළල හරියට දන්න කෙනෙක් වේදිකාවද ටෙලිතිරයේද රිදීතිරයේද අතිවිශාල පුළුල්තිරයේද ඒ ඕන එකක් ඒක හරියට දැනගෙන ඇවිල්ලා ඊට පස්සේ ඔබ ඔහුට ලියන ගීතේ මොකද්ද ඔව් මම ඒක ලිව්වෙත් දැන් ප්‍රේමවන්තියක් හමු වෙන්න යන ප්‍රේමවන්තයා පළමුවෙන් ආදරය කරන්න පටන් ගන්න කාලේ එතකොට සමහරට ප්‍රේමවන්තියට ඔව්ව නිකන් හරි කරදරයක් නේ හැමදාම එනකොට බස් ස්ටෑන්ඩ් එකට වෙලා ඉන්නෝ හිටගෙන බලාගෙන ආවා ගුඩ් මෝර්නින් කියනවා ඉතින් හරි අනිත් අය දිහත් බලලා ගස්සලා යනවා දැන් එහෙම වෙලාවක ඒ ප්‍රේමවන්තයාට දැනෙන හැඟීම එයා දන්නේ නැනේ ඒ කාන්තාව දන්නේ කලින් දවසේ ගිහින් යාළුවෙක්ගේ ෂර්ට් එකක් ඉල්ලගෙන තව යාළුවෙක්ගේ සපත් දෙකකුත් අරගෙන පර්ෆියුම් එක තව එකෙක්ගෙන් උදුරගෙන ගහගෙන අපි මගේ බෝඩිමේ මගේ යාළුව මං මැදපු ෂර්ට් එක ඇඳන් ගිහින් තියෙනවා මම යන්න බලනකොට මට ඇඳුන්නේ නැහැ මොකද එයා මචන් සමායම් ගර්ල් එනවා කිව්ව නිසා මං ඇඳන් ගියා කියලා ඉතින් පස්සේ කියනවා ඉතින් අර ඒ වගේ මාර සටනක් දීලා ඒ ටයිම් එකට එන්න බස් වල ඇවිල්ලා මම හරි පරිශ්‍රමයක් කළා අර පොඩි අර වචන දෙකක් අහගන්න තියෙන සතුට විඳින්න ආවම ගස්තලා ගියාම එයාට දැනෙන හැඟීමත් එක තමයි මම ලිව්වේ නිකන් මම ලිව්වා කලක් තිස්සේ වැහැපු වැස්ස සමනල කන්දට දිය කඩිති පුරා දෙගොඩ තලා පිරුණයි මහවැව හුඟ කලක් තිස්සේ නොඹ දකිද්දි පිරිච්ච මගේ හිත නොඹ හින්දම රැලි නගද්දි නවතුණු කොහොමද කොහොමද යන්නේ ඔබ හුම්මිටියක් විතරක් තියලා ඕකෙන් කරදරකාර පෙම්බතා විවාහ වෙන කලින් ඉතින් මම ඊට පස්සේ බැඳෙන් පස්සේ කරදරකාර පෙම්බතිය පෙම්බතා පෙම්බතා ඔක තමයි ලෝක න්‍යාය ඉතින් මට ඒක තමයි සුන්දරත්වය මේ ගීතය අහලා ඒ දැනිච්ච ඒ හඬට තිබිච්ච ආදරය නිසා මම දවසක් කතා කරලා කිව්වා ක්‍රිෂාන්ත අයියේ මම සින්දුවක් ලිව්වා අයියට හිනාත් ගියා හා කියහම් බලන්න ගියෝ මම වචන ටික කිව්වා බොහෝම ආදරෙන් බොහොම ගෞරවයෙන් ඇවිල්ලා ගීතය ගායනා කළා ඒක මගේ ජීවිතේ අමතක නොවනම කවුද සංගීතවත් කරේ ශාලි කිෂාන් විශාරද ශාලි කිෂාන් සංගීතවත් කළේ ඉතින් මගේ ජීවිතේට එහෙම එකක් එකතු වුණා හරි ෂෝක් ඊළඟ ගීතේ කරා අපි එළඹෙනවා මේකත් මේ ප්‍රේමය සහ වැස්ස ගැනම තමයි තියෙන්නේ අතන්දරේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට හිතිච්ච සිතවිල්ල වික්‍ර රත්නායකෙන් තමයි සංගීතවත් කොට ගායනා කරලා තින්නේ මොකද ප්‍රේමේ සියලු විසව් තරණය කරපු ගායන ශිල්පියා වික්‍ර රත්නායක. ඉතින් වික්‍ර අයියාගේ මේ ගීත ඒ සමූහය ගත්තොත් ආදරේ විවිධ පැති දුක සහ කඳුළු සහ සිනහ සහ සන්තුෂ්ටිය ඒ සියල්ල තිබෙනවා. අවසානයේ ජීවත් වීම සඳහා ආදරේ භාවිත කළ යුත්තේ කෙසේද යනවගත් ඒකේ මාර්ගෝපදේශයක් හැටියට දුන්නා. තිනවා. දැන් මේක දැන් මේකත් වැස්සම තමයි එක්කෙනෙක් ඒක වැස්සේ වෙන විදිහකට සුන්දරත්වයක් ඉදිද්දි තව කෙනෙක් ඒක ඒගොල්ලොන්ගේ ජීවිතයට බාධාවක් වෙයි කියලා බය වෙන හැටි ඒකම එකම වැස්ස දෙදෙනෙකුට දැනෙන විදිය තමයි ඒ නිසා තමයි මම මේකට ආස හිතුනේ මේ දෙකේ තියෙන సౌందర్య වෙනස ගන්න මේ මේ ගීතය මේ අයියේ සමහර ලාවට සමහර අය විග්‍රහ කරනවා මේකේ තියෙන්නේ වැස්ස ගැන නෙමෙයි මේකේ තියෙන වෙන කතන්දරයක් කාන්තාවගේ මාසික සමය ඇවිල්ලා දැන් ඒ බැරි වෙලා හරි ඒ දිනේට ඒ වෙලාවට ආවොත් මේගොල්ලොන්ට ශෘංගාර රසයක් විඳින්න බැරි වෙයි අනේ ඒක නිසා පහු කරලා දෙන්න කියලා සමහර අය අර්ථ ගන්නවා මම අර වක්කඩ ළඟ ගීතය වගේ මම ඒකට මගේ ඒක මගේ මනසට ගෝචර නෑ ඒ කියන විග්‍රහයට මං ආස නෑ ආස නැති හේතු දෙකක් මේක ලියලා තියෙන සුනිල් ආරියරත්න මහත්තයා කියන්නේ තරිම ආදරණීය මිනිස්සෙක් හොඳ ප්‍රේමවන්තයෙක් ඔව් එතකොට මේක එක තැනක කියනවා අප සමුගත් පසු වහින්න ගං හෝ වැව් ඉපිල ඉතිර යන තුරා කියලා එච්චර ආදරය කරපු බෝයිෆ්‍රෙන්ඩ් කවදාවත් කෙල්ලට ඉච්චර කරදරයක් වෙන්න නම් කියන්නේ නැහැ මගේ සිතවිල්ලේ හැටියට. ඔව්. එහෙම ඒකේ තියෙන වේදනාව දන්නවනම් ඒකේ තියෙන අපහසුතාවය දන්නවනම් කවදාවත් ප්‍රේමවන්තයෙක්ගේ කටින් එහෙම එකක් එන්න බෑ. ඒ නිසා මම ඒ අදහසට නම් මං තාම එකඟ නැහැ.
තමන් කැමති විදිහට රස විඳින්න පුළුවන් අනිවාර්යයෙන් ඒ කියන්නේ තමන්ට ආයෝජනය කරගන්න තමන්ගේ විදිහට තමාගේ ආස කරන එකට මේක සම්බන්ධ කරලා රස විඳින්න ඒක ගැටලුවක් නැහැ ප්‍රශ්නයක් නැහැ මම විඳින්නේ නැහැ එහෙම ඔව් මම විඳිනවා ඊට වඩා දැන් වීදි පුරා වන්දන මේක පාවිච්චි කරලා තියෙන වචන තමයි හසඟනක් වගේ හංසංගනාවක් වගේ කියන්නේ අර නිකන් කලබලයට දුවගෙන එන එහෙම කෙනෙක් නෙමෙයි බොහොම හෙමින් ලතාවට නැලවිලා පාරේන ළමයට එක සැරේට වැස්සොත් මේ ළමයට දුවන්න වුණොත් අර මෙයාගේ ඉමේජින් එකේ තියෙන කෙල්ල නැති වෙනෝනේ ඕකම තමයි කසාද බැඳමත් වෙන්නේ කසාද බඳිනකන් අපි දකින්නේ හරීම හිනා වෙලා ඉන්න කිසි වෙලාවක නිකන් බෑඩ් මූඩ් නෑ හරි හැපි ඉන්න ළමයි ගෙදරට ආවට පස්සේ කරන්ට් බිලත් වැඩි මේ දවස්වල වතුර බිලත් වැඩි කියනකොට අර අපි හදන් හින්දපු ඉමේජ් එක බුග්ගාල යනවා මේ මොකද්ද මේ තුම්බේ කියන්නේ ඒක තමයි. ඔව්. ඉතින් අර ඒ වගේ මෙයා බලාපොරොත්තු වෙන ඒ ගෑනු ළමයා එන විදිය එයා දැන් මෙයා හදාගත්ත චිත්‍ර රූපයට මේ වැස්ස නිසා හානි වෙයි. මෙයා ආසයි එයාගේ අතින් අල්ලගෙන කතා කර කර හැමින් ඇවිදින. දැන් මඩවලක් තිබුණොත් එහෙම ඇවිදින බෑ උඩින් පයින්න ඕන. ඇඟේ මඩ ගෑවෙනවා බලන්න. එතකොට මේ මූඩ් එක යනවා එයා. තනනිල්ලේ ගොහරු සැදී කතා නැතුව ඉතින් මඩ වලක වාඩිලා දෙන්නෙකුට ආදරයගෙන කතා කරන්න බෑනේ. දැන් මේක නිකන් බැලුවම් පස්සේ මේක නුවරඑළිය පැත්තේ ප්‍රේමවන්තයෙක් නෙමෙයි. නුවරඑළිය පැත්තේ ප්‍රේමවන්තයෙක් නම් දිගටම වහිනවනේ. එතකොට එයා ඒකට හුරු වෙලා ඒකට සෙට්. දැන් මේ ඉඳලා හිටලා වහින මං හිතන්නේ හම්බන්තොට පැත්තේ ප්‍රේමවන්තයෙක් වෙන්නේ නැති මං වගේ. අනිවාර්යෙන් දැන් මේ ගීතයට අදාළව තව ගීත දෙකක් මට කියන්න ඔළුවට එනවා. එකක් තමයි මේ මහර්ගමට වහින්න එපා කියලා චාමර වීරසිංහට ඒත් මහාචාර්ය සුනිල් ආරියරත්නන්මයි. ඔව්. ඊට පස්සේ තව එකක් තියෙනවා එඩ්වඩ් ඩයර් ලීප් එක. ඔබ තෙමේ කියා බය. වැසි වැසි සුලං. උදේට ඔරොත්තු නොදෙයි. නොදෙයි. සාරිය පිට බඩෙහි. අනේ ඒක අර ආදරේ ඇතුලේ තියෙන. එයාට තියෙන සාරි දෙක තුනයි. ඒකේ කතාව හැටියට බොහොම දරිද්‍රතාවයෙන් පෙරෙන ගුරුවරියක් පිළිබඳව වගේ එකක් තමයි ඒකේ සටහන් වෙන්නේ. හැබැයි මේ ශෘංගාරයේ උතුරන ගීත. ගීත. දෙවෙනි ගීතය ප්‍රිය මිතුරු මිතුරෙනි. හිත මිතුරු සුලං. Thank you.
පසුවහින්න ගම් ඕ වැව් ඉපිල ඉපිල ඉතිර යන තුරා හෝරා දෙක තුනක් ඉන්න නැවිත් වෙහි බලා බඳේ කඩයි මෙන්නියා හිත මිතුරු සුළඟ ළඟ එන වෙහි වලාවට කියන් අද නොපෙමින් අන් දිනයක වැසි රැගෙන එන ලෙසින් දිගු කලකින් ඈ මුණ ගැසේ විහසඟනක් වෙසින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැනින් හිත මිතුරු සුළඟ ළඟ එන වෙහි වලාවට කියන් අද නොපෙමින් අන් දිනයක වැසි රැගෙන එන ලෙසින් දිගු කලකින් ඈ මුණ ගැසේ විහසඟනක් වෙසින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැනින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැනින් වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැනින් පෞගීටි කියන වැසි වැටලා සෑහෙන මේ අඳුරු වෙලා තිබුණේ නමුත් වැසි නැති කාලේට වැස්සට බයිනෝ අවුව වැඩි කාලේට අවුවට බයිනෝ මේක තමයි මේ මිනිස් ස්වභාවය ඉතින් පළමු විරාමයට යනවා අද අපේ මානවන මම සිරිය මිහිර සිරිතිලකගේ පළමු ඊළඟ ගීත දෙක සහ කතාව කොහොමද මානවන මම ඉතින් අද මානවන මම ප්‍රේමී මිත්‍ර මිත්‍රණිය ඔබේ සහෘදය අපේ සහෘදය අපි කාගේත් අද මේ රාත්‍රියේ ගීතවත් කරන්න ඇවිත් ඉන්නේ ගෙදර වගේ කෙනෙක් ඒ තමයි මේ මිහිර සිරිතරක භූතයා එතකොට ප්‍රීතිපාල නේද ආරම්භය ඔව් එතකොට තව තියෙනවා එහා සමාන මේ ඔබ බොහොම සමීප ඇසුරු කරපු දේවල් හම්බන්තොට අගුණකොළ පැලැස්සේ ඔව් ඒ තව ඒ අගුණකොළ පැලැස්සමත් නෙමෙයි තව ඊටත් ඇහෙතද අගුණකොළේ ඉඳලා කිලෝමීටර් 2ක් මෙහෙන් කට්ටකඩුව එරමිනියාය වෙන් වෙන්නේ අපේ ගෙවල් ළඟින්. ඉතින් මම වෙලාවට කට්ටකඩුවයි කියනවා වෙලාවට එරමිනියාය කියනවා. ගම් දෙකම මගේනේ. ඔව්. ඔය මේ ඉතින් දැන් තමයි කට්ට කාලා මේ සදාදීට ඇවිල්ලා මේ ගේම් එක ජයග්‍රහණය කරන්නේ. මේ තාත්තා තමයි හැබැයි පොඩ්ඩක් අඳුනගන්නේ මුලින්ම නේද? ඔබ විද්‍යාවෂයන් හදාරන්න ආසාවෙන්. මම විද්‍යාවෂයන් කරේ මගේ තාත්තා අඳුරගත්තා කියන්නේ ඒක හරි පුදුමයි. දැන් ඉස්සර අපි එක ලොකු නෙට් එකක් දාලා ඇඳන් දෙකක් එකට එකතු කරලා අපි ඔක්කොම නිදා ගන්නවා අයියයි මායි මල්ලි අම්මයි තාත්තයි ඔක්කොම අපි එක ඇඳේ නිදා ගන්න. ඉතින් තාත්තා ටීවී බලන්න හරි මොකද ඉස්සර තිබුණේ නැහැ. පස්සේ ටීවී එකක් ගෙනාවා. තාත්තා වැඩපලේ ඉන්නකොට ටීවී බලලා ඒ පුරුද්ද තිබුණා. ඉතින් තාත්තගේ නම මොකක්ද? ගුණතිලක. ගුණතිලක සිරිතිලකද? ඔව් ඒ කියන්නේ ඒක හැදුවේ අම්මගේ නම සිරියාවති ඒකනායක. අම්මා ගුණතිලක. එතකොට සිරියාවතිගෙන් සිරිත් ගුණතිලකගෙන් තිලකත් එකතු කළා සිරිතිලක වුණා. සම්පූර්ණ නම කියන්නේ මගේ මගේ ගම්ලත් රාලලාගේ සම්පත් මිහිර සිරිතිලක. ඒ ගුණතිලක කියලා කැලලක් නැද්ද? ගුණතිලක නේ මේ වාසගම. වාසගම ඉන්නේ ගම්ලත් රාලලාගේ GR. එච්චරයි. ඒ ඉස්සරහට තියෙන්නේ. අවසානයේ සිරිතිලක. සිරිතිලක. ඔව්. ඉතින් තාත්තා තාත්තා ටීවී එකේ ෆිල්ම් එකක් යනකොට හීන්සර ඇවිල්ලා මගේ කකුලෙන් අල්ලලා හොල්ලනවා. අම්මේ නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්නවා. තාත්තා ටීවී බලනවා. අපි නිදා ගන්නවා. ඉතින් අපි කලින් නිදා ගන්නවානේ. ඉස්කෝලේ යන්න තියෙන නිසා. ඕ. ඉතින් හොල්ලනවා. තම්මට සද්ද ඇහෙන්න අපි මාත් යනවා බහැලා ගිහිල්ලා දෙන්නත් එක ෆිල්ම් බලනවා. අරුන් දෙන්න එන්නේ. ඒ දෙන්න නිදි. තාත්තා ඒගොල්ලෝ කතා කරන්නේ. ඉතින් අපි දෙන්නත් එක බලලා එයා කියන්න බෑ. අපි දෙන්නගේ රහස් ඒවා. රද්ද නැතු ඉන්න ඔය කොළඹ ආපු වෙලාවටම අපි දෙන හොරට ෆිල්ම් බලලා යනවා කියන්නේ. ඔව් බැලුවා කිය. මොන මොනවානේ ෆිල්ම් බලපෑ? රජ වෙඩකාරයෝ බැලුවා. ආ. රජ වෙඩකාරයෝ. ඉතින් සමහරට තාත්තා දකින්නේ නැති මොකක් හරි මට මතකයි තාත්තා යම්මයි ගෙනත් දුන්නා ඒ කාලේ මිනිවන් පී තිලකරත්න මහත්තයාගේ ඡායා මාත්‍ර කියලා පොතක්. ඒක තමයි මාව කවියට අවුස්සපු පොත. ඒක තිබුණු කවිවලට මම මාර ආදරය කරා. මට ඒ චේන්ජ් එක වෙලාවේ මට ඒක හොඳට දැනුණා ඒක තිබුණු කවි. ඉතින් ඒ වගේ ඉතින් එයා මොකක් හරි එකක් දකින්න ඇති. අර දෙන්න දැන් මොකද කරන්නේ? අයියා
ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එකේ දකුණු පළාතෙම ලොක් එක් වෙලා හොඳ රස්සාවක් කරනවා මල්ලි ඉංජිනේරුවෙක් හැටියට වැඩ කරන යත් හොඳ රස්සාවක් කරනවා ඉතින් ඔයාගේ එතකොට ඒ දෙන්න හොඳ රස්සාවල් කරනවා ඒක රස්සාවල්නේ ආහා මේක වෘතියක් ඒක වෘතියක් ඔව් මේක ඒ කියන්නේ දිනදා වැඩ කරොත් හම්බ කරගෙන කතයි කතයි හරි හම්බ කරගෙන සහ හැබැයි मे क्रण सुजयवर्धन सह रूकांत गुणतिरक्कीन मे युग दिखक संगीत निर्माण करवाण दिदिने गीता दिदिनेकला हद गीतोरगा एक मम तोरगा हेतु मेहमद नो दाक्षणिक मंगर इसल क्यू वगे आई मे हेमदेक वटिनाकम हेल्वेमीन खाल එතකොට අපි කියන්නේ ලිංගිකත්වයේ නිරවත වුණත් හැල් වෙලා ගිහින් තියෙන්නේ. ඒකට තිබුණු අර අගය. අගය. කුතුහලය. කුතුහලය. ඒ ටික නැති වෙලා යෑමත් එක්ක ඊළඟට අපි යන් අඩිය තියන්නේ කොතනටද කියලා හිතා ගන්න බැරි තරුණ පරම්පරාවක් අපිත් එක්ක දැන් වැඩමින් එනවා. ඔව්. එතකොට අපිට පෙර පරම්පරාවල් අපි දිහා බලලා කනස්සලු වුණා මේ අපිට වඩා මේගොල්ලෝ යන ගමන හොඳ නැහැ කියලා. දැන් අපිත් එතෙන්ට ඇවිල්ලා නින්නේ දැන් අපි ඊළඟ පරම්පරාව අපිට වඩා සෞත්වුවට යන්නේ වගේ එක අපි නිකන් අපිත් දැන් පොරවල්නේ අයියේ ඔව් ඔව් එහෙම එකක් එක්ක වෙන්න ඇති නමුත් මට හිතෙනවා අපරාධයක වෙන්නේ කියලා ඒ කියන්නේ ඒකෙන් වෙන්නේ පුද්ගලයාට තියෙන ගෞරවය කෙලසිලා යෑම මානව සම්බන්ධතාවයේ තමයි ලෝකෙ තියෙන වටිනාම දේ අපි අර කතාවට අහලා තියෙනවනේ ලෝකෙ ඉස්සෙල්ලාම ඇවි ආදම් මේවා කියලා එතකොට දෙවියන් වහන්සේ මවපු ගමන් දැන් මේ just now මවපු දෙන්නටත් දෙවියන් වහන්සේගේ නීතියට ඉන්න බැරි වුණා කියන්නේ මේ මේ බැඳීමේ තියෙන කතන්දරේ කොයිතරම් powerful ද කියලා අපිට අහුවෙනවනේ. ඔව්. එතකොට මේක ඉරි ගහලා නතර කරන්න පුළුවන් තැනක් නෙමෙයි. සහ අපි මේ මේ සම්බන්ධයෙන් විවෘතව ඉඳපු જાතියක් අපි අපි දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තයත් අපි රසවිඳපු જાතියක්. ඒක අගය කරපු જાතියක්. දැන් බැලුවොත් එහෙම ඒක නිකන් මේ වැරදි වැඩන්නේ මේ බැඳපු කෙනෙක් එක්ක මෙයා මේ ඇයි මෙහෙම කියලා අපි ඒක ගර්හවට ලක් කරේ නැහැ. රාම සීත රාවණායි කතාවක් තියෙනවා. රාවණයා තමයි රාවණා තමයි අපිට වීරයා. එතකොට මං කියන්නේ මේක අපි තේරුම් ගන්න යන තැන වරදක් තියෙනවා. මේක සාහිත්‍යයෙන් තේරුම් ගන්න ගියාම ඒක ඇතුලේ තියෙන රසය අපිට දනවන්න පුළුවන්. ඒක ඉන්ටර්නෙට් එකට නිකන් ගිහිල්ලා අකුරු ටිකක් ගහන එකෙන් විඳින්න ගියපු ගමන් අපි තව දුරටත් නිකන් කඩේකට ගිහිල්ලා චිකන් කිලෝ එකක් දෙන්න වගේ තැනකට එන මානසිකත්වයකට එනවා. ඊට පස්සේ ඒකේ අර වටිනාකමක් නැතෝ යනවා. එතකොට අනිකා කෙරේ තියෙන ගෞරවය, රෙස්පෙක්ට් එක අපිට නැති වෙලා යනවා. දැන් අපි කියන්නේ අපේ වකවානුවේ ආදරය කරද්දි අතකින් අල්ලනවා කියන එකත් මහා මේරුවක්. ඒක දැවැන්ත වැඩක්. කියන්නේ ප්‍රොජෙක්ට් එකක් වේල ප්‍රොජෙක්ට් එකක් ප්ලෑන් කරලා යන්නේ. ඔව් අර හෙමින් හෙමින් ලං කරලා ලං කරලා චූටි ඇඟිල්ල පටල ගත්තම තමයි ජීවිතේ දැනෙන්නේ ඉතින්. ඔව් මම හිතනවා මේ ආද බොහොම මේ රස වින්දනාත්මක රාත්‍රියක් කියන්නේ මේ ශෘංගාරාත්මක රාත්‍රියක් ඉතින්. ඔව් එතකොට ඒක කොතනින්ද මැරෙන්නේ අපි? අපි කොතනින්ද ඒක ආයි විසි කරගන්නේ? අපි අනේකා කෙරේ තිනේ ගෞරවය නැති කරපු තැනම සමාජ ජීවිතේ බිඳ වැටෙනවා. ඒක හරිම හානිකර තත්වයක්. දැන් මේකේ ප්‍රේමවන්තයා මේ ප්‍රේමයෙන් වෙලිලා තිනෝ මේ දෙන්න කියනෝ ඊයේ දවාලේ අපගේ ලොවේ ආශා ගඟුල් යා වුණා. දෙන්න තුලම තියෙන ආශා ගඟුල් දෙකක්. මේ දෙක යා වුණා ඔච්චරයි මේ කතන්දරේ තියෙන්නේ. හැබැයි සමාජ සම්මතය නැත්තම් මේ බනවලා තියෙන නීති රීති මේවත් එක්ක තමයි ඇයිගේ ඇහැට කඳුලක් එන්නේ. ඒක තමයි භයානකම දේ. ඇහැට කඳුලක් එන එකේ තියෙන විද්‍යාත්මක කතාවක් අයිය. ඇහැට කඳුලක් ගන්න කාන්තාවක් හේතු තුනක් තියෙනවා කියනවා. එකක් තමයි සැබෑ වේදනාව. දෙක තමයි එයාට විශ්වාසනීයත්වයක් ඇති කර ගැනීම. තුන්වෙනි එක තමයි අපි තුල තියෙන සිතක්
තව කෙනෙක්ගේ රැකවරණයේ ආරක්ෂාව අර අඬන වෙලාවට පොඩ්ඩක් ඔළුව අත ගන්න බැරිද කියලාත් අහන්නේ සමහර නෝනලා. ඔව්. ඒ කියන්නේ ඒක වෙන්න ඕනේ ඉතින් එයා ඒක කරන්නේ නැහනේ. මහලොකු දෙයක්ද ඔළුව පොඩ්ඩක් අත ගන්න එකද මේ මේ කාරණා තුනක් බලාපොරොත්තු වෙනවා කියලා මන් දන්නේ මන් අහලා තියෙන එක. දැන් ඔය මේ කඳුළු. කඳුළු. මේ දැන් කඳුළු ගැන කතා කරේ ලෝකේ තියෙන මිලකල නොහැකි ලික්විඩ් එක. ලික්විඩ් එක. ඔව්. ඒකේ විද්‍යාත්මකව කියනවා යි ඒකේ නිපද වෙනවා වෙනමම එන්ඩෝෆින් 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 කියන්නේ මේ වේදනානාශකයක් කඳුළු වල තියෙන වේදනානාශකයක් ඒ නිසා අපි අර ඇති වෙන වේදනාවන් සමනය වෙනවා කියලා තියෙනවා ඔව් ඒකයි ගෑනුවා අඬන්න දෙන්න කියලා අන්න හරි අඬන්න දෙන්නේ අඬලා ඉවරුනාම එයාගේ අර තිබුණු වේදනාව සමනය වෙන්නේ ඒකත් ඒක හේතුවක් වේදනානාශකයක් එක්ක ඇත්ත ඔව් ඉතින් හැබැයි පිරිමි අඬන්නේ පිරිමි අඬන්නේ නැහැ කියලා සමාජයේ එකක් හදාගෙන තියෙනවා. ඇඬුවම නිකන් ඒක නිකන් නිකන් හරි නැහැ වගේ නිකන් පිරිමියෙක් නම් අඬන්න හොඳ නැහැ. වගේ එකක් ඌ පිරිමියෙක්ද කියලා. ඕ අනේ අඬනවනේ යාරිකා. ඒක අර මේ විද්‍යාත්මක ඒක අනිත් පැත්තක් තියෙනවා. අයියා හරියට අඬනවා මේ පිරිමි අඬනකොට සමහරවිට බලන් ඉන්නත් බලන් ඉන්න බෑ. නෑ ඉඳලා හිටලා නෑ අඬන්නේ. එතකොට ඒක වටිනවා. අපි මේ ගීතය ගායනා කරනවා. මේක මම නැවතත් කියනවා. ක්‍රණ සුජේවර්ධනයන් ගායනා කරන්නේ ඔහුගේ තනුව ඔහුගේ සංගීතය හැබැයි මේක රචකයා රුකාන්ත ගුණතිලක අද ගයන්නේ මිහිර සිරිතිලක හදවත කොනේ මා කඳුලක් තියෙන
නොසීතු නොපැතූ ලෙසේ රැතරකාවෝ බැලුවා හෙපි කිමදෝ නුවන් ඔබගේ කඳුලින් පෙඟී චිත්‍රශිල්පී කැරියර ආරම්භ කරනවා. ඔව්. හැබැයි ඊට පස්සේ මොකද්ද මේ මේ රෙදි වලට ප්‍රින්ට්ස් ගහන්න මොන හරි එහෙම ඕ දැන් උසස් පෙළ කරන්න ගිහිල්ලා මේ ඉස්කෝල කීයකට ගියාද? දෙකයි. මොකද්ද පළවෙනි? අලුත්ය මධ්‍ය මහා විද්‍යාලය එක උසස් පෙළ දක්වා ඉගෙන ගත්ත පාසල දැන් එක මහා නාග ජාතික පාසල. හ්ම්. ඉතින් සාමාන්‍ය පෙළ ටිකක් වැඩිපුර හොඳට කරපු හින්දා බයෝසයන්ස් වලට මම යන්න කියලා ඔක්කොගෙම ඉල්ලීම් ආවා. ඒ දොස්තර කෙනෙක් එන්න. ඔව් මමත් ඉතින් ඇඳා. හ්ම්. කී දොස්තරට ඇඳා? දොස්තරට ඇඳා මමත්. ඊට පස්සේ වීරගැටියේ රාජපක්ෂ මහාවිද්‍යාලයට ගියා මං. ජීව විද්‍යාංශයෙන් ඉගෙන ගන්න. ඒ යනකොට ඒ කාලේ තමයි මගේ තාත්තා බව ප්‍රාප්ත වෙන්නේ. ඊට පස්සේ ඒ යන කටයුත්ත කරගන්න තරම් අපිට වත්කමක් නැහැ. ඊට පස්සේ මල්ලි හොඳට ඉගෙන ගන්න නිසා මල්ලිට අවස්ථාවක් දෙන්න ඕන ඉගෙන ගන්න මම මොකක් හරි මාර්ගයක් හදා ගන්න ඕන කියලා හිතුණා. ආදායම් මාර්ගයක්. ඔව්. එතකොට අයියත් සාමාන්‍ය පෙළෙන්ම නතර වෙලා යත් පටන් ගත්තා ජීවිතේ හොයන්න. මාත් කොහොම හරි දැන් මේ පවුල ගෙනියන්න ඕනනේ. ඒකත් එක්ක වෙනස් වෙනාම කරන්න දෙයක් හිතේ තින්නකොට තමයි මට චිත්‍ර ශිල්පයට පොඩ්ඩක් අවධානය ලැබුණේ. ලෙස්ටර් කියලා මහත් එක්ක ඉන්න අපේ ගමේ යා හොටෙල් වලට චිත්‍ර දාන කෙනෙක් ඉතාලියට මෙහෙන් ඇඳලා චිත්‍ර අරිනවා. ඔව් අපේ හොටෙල් වල රොබින්සන් අර මේ හොටෙල් වල ඇවිල්ලා අපේ චිත්‍ර ප්‍රදර්ශන තියෙනවා. ඉතින් මම එයාට උදව් කරන්න ගියා. ගිහලා ඉන්න ගමන් ටික ටික එයා මට චිත්‍ර කියලා දුන්නා. ඉතින් එහෙම චිත්‍ර ඇඳගෙන ඇඳගෙන ඇවිල්ලා ඊට පස්සේ දැන් මම ජීවත් වෙන ක්‍රමයක් හදා ගන්න ඕනේ. ඒකට ටී-ෂර්ට් වලට එහෙම මං ඇඳා. ටී-ෂර්ට් වලට ඇඳලා එතකොට වෝල් හැංගර්ස් අර මේ මං ඇඳලා ගෙනහිල්ලා විකුණා. එහෙම බොඩි එකක් හැදීගෙන ආවා. ඔහොම ඇවිල්ලා එතනත් යම්කිසි රවුල් තත්වයක් ආවා. ඒ සැරේ චිත්‍ර කලාවට සමු දීලා දැන් මොකද්ද කරන්න කියලා බලනකොට ඔන්න මගේ පින්නට නාට්‍ය කලාව අතපත ගන්න ලැබුණා. මොකද පාසලෙත් යම්කිසි තින් ওই නාට්‍ය ආරෙමි වල හිටපු නිසා හත් එට්ටුව ගම් මහත්තයා ඇවිල්ලා ගාමිණී හත් එට්ටුව ගම් මහත්තයාගේ වීති නාට්‍ය කණ්ඩායමේ වැඩමුළුවකට සහභාගී වෙන්න ලැබුණා. ඔන්න එතනින් හැරුණා සම්පූර්ණ 360. ඒ හැරුණු ගමන තමයි තාම මේ යන්නේ. මේක මාරයි. ඉතින් මිනිසුන්ගේ මේ දෛවය කියන කොටස කාටවත් වෙනස් කරන්න බෑ. දිව්‍යන් වහන්සේවත් සුබදහම. ඔව්. ඒ ඔහු පිටපතක් තිර පිටපතක් රචනා කරලා තියෙන එකෙක් අය උදෙසා. ඔබ කුමන දේ කරන්න තත් කරත් ප්‍රියදර මිතුරු මිතුරෙනි. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවමයි. නයි. ඒක ඒකට පිටුපාන්න දිව්‍යන් වහන්සේටත් බෑ. ඔව්. කතාවක් තියෙන්නේ මේ දේවි බබුන්ටත් පළ දෙනවා. පළ දීම කළ හොද තමයි පස්සෙන් එනවන. කළ නොහොඳත් ඒ වගේම පස්සෙන් එනවන බව මතකයේ තබාගෙන ධර්මල්ලන්ටත් කියලා දෙනවා. ඔව්. ඊළඟ ගීතය ඔබ තෝරගන්නේ ඒත් මේ හද්ද පිටිසර ගමක ඉපදිලා රජ රටින් ඉපදිලා දැන් රටේම රජ කරන උත්කලයේ ගීතය. ඔව්. තමයි සේනානායක වේරලියත්. හොඳ පිරිමි හඬක්. පිරිමි කියන්නේ හඬ පෞරුෂය කියලා කිව්වොත් බය නැතුව නිකන් එකෙන් කියන්න පුළුවන් හඳුන්වා දෙන්න පුළුවන්. ආයි නිකන් මේ කොන්සෝල් වල කටු ගලවල යන සිංදු කියන්නේ. ඒ කියන්නේ අපි ශබ්ද පරිපාලන පද්ධති. මේ කටුව මෙහෙම ගානට බැලන්ස් කරගෙන තමයි අපි ඉන්නේ. හැබැයි හරියට බැලුවොත් අර ඉෂාක් බෙක් ගාව වගේ තමයි. මොහොතින් බෙක් කොහොමද ඇද්ද? ෂාක් බෙක් ගාපොමොත් මේ සුවදේ කිව්වොත් කාට හරියට. ඊට පස්සේ වේරෙත් එහෙමයි. මේ හඬ පෞෂ්‍ය. ඒක ඔය උපත් ඉල්ලද චිත්‍රාල් සෝම්පාල.
ගියාත් මේ රත්තරන් ගන්ටාර පූජා කළා. පූජා කළා තියෙනවා. ඒ වගේ හඬක් ලැබෙන්න. සහ හඬ විතරක් නෙමෙයි අයියේ ඒකට ඕන කරනවා ඒකට ගැළපෙන ඒ හඬට ගැළපෙන සහ ඔහු තුල තියෙන හැඟීමට ගැළපෙන පද රචනාවක් හොයාගන්න බැරි නම් ඔව් නිකන් කටහඬ දෙන්නෙක් විතරයි. ඔව්. sorry.com නැත්තම්. ඒ කියන්නේ මං හිතන්නේ අපි දන්න වකවානුවේ අපි මෑත වකවානුවේ අපි දන්න අයගේ सीडी देखा करा ना ये सीडी देखे सीएलुम गीत जनप्रिय वेच गायक हरी अडुई एकाक देखा किट नो समारे वाने तू यानो हिम मंगिता ने वेरली मारते हिम अंकर गीत इतरू ने एक एक तरह मिनीसुट दुना सह ओ कथा कर विषयान अभी तव काल कथा करान पुलवाम विषयांट मे सीएम बलागम अमरदास मारते आगे मे सिंधु गन्न वेरली अद सत्व तीन पे ये परज्ञा के दनीम एक राशि करगनी मे अभिलाष तीन पे मुनाहरी दिन कीन के गायक हम भिन्ने इतकोट मे गीते तीन विशेषात्म अर मुलिंग वगे अभी दिनागे कौर हर वसान नून प्रेमो अंत अहो प्रेमो अंत जीवते हेमतिसम इक्कीनकोट वेनो अनिक्कीना वेनु इवसांड अब दिनम इवसन सिद्धवेला अति विशिष्ट विशेष मे युग जीवित सार्थक रलू सह सुमुदूला බර අදින්නේ කාන්තාව අපි යට ඒ ගෞරවය දෙන්න ඕන ඉතින් පුදුමයිනේ අපේ වැරදි ඉවසන එක මේ මිහිර බින්දගේ නම මොකද්ද ගීතිකා ඔව් දැන් මේ දෙන්නවත් මෙයා ඉන්න හැමතැනකම මම එයාව දකින්නවා ඒ මම එක විශේෂත්වය නිකන් අන්ධකාරයෙන් නැතින ඕන හේව නැල්ල වාගේ ඔව් නෑ ඒක සහ මම ගොඩක් කැමතිස්සෙම කොහේ කොහරි යන කෙනෙක් නේ ඔව් මම ඒ විදියටම ගියෝතින් මෙයයි මායි හමු වෙන අවස්ථාව අඩු වෙලා යනවා දැන් නිතර මාත් එක කොහේ හරි යනවා නම් අඩු ගානේ ජීවිතේ අපිට තියෙන්නේ තව මහ කාලයක් නෑ අයිය අපේ ජීවිතේ ගත වෙන වේගෙ අපි දන්නේ දවස් 27000 දවදෙන තියනවා කියන්නේ ඒකෙන් දැන් අපි ගොඩක් ගෙවල ඉවරයි තව කෙටි කාලයක් ඉතින් බොහෝම මහන්සියෙන් හමු වෙච්ච ඒ අගනා වස්තුවක් මිස් කළා ඉක්මනට යන්න ඕනේ නෑනේ ඒ නිසා පුළුවන් තරම් ළඟින් තියාගත්තම අපි දෙදෙනා ඉඳපු කාලේ ජීවිතේ වැඩි වෙයි ඒක නිසා මම කවුරු දොස් කිව්වත් සමහරු කැමති නැහැ එක්කන් එනවට මං කියන්නේ මම විඳින්නේ ඒ සතුට ඒක මට එහෙම කරගන්න දෙන්න දැන් ඔබට කියන්නේ කොන්දේසියක් දාන්නත් පුළුවන් නේ මම එනවා මම ඉන්නේ පිටදයි යන්නේ කැමති නම් කියන්න නැත්නම් නිකයි ඕ නෑ ගොඩක් වෙලාවට දැන් පිට රටවල් වලිනුත් මට කතා කරනකොටම කියන ඔයාගේ නෝනත් එනවද කියලා අහනවා ඒ කියන්නේ යාලා දන්නවා මම සාමාන්‍යයෙන් කැමති එයත් එක්ක එන්න කියලා ඉතින් ඒ නිසා මං හිතනවා අනිත් සමියන්ට වඩා මම මගේ බිරිඳත් එක්ක ඉඳපු කාලේ වැඩි කියලා ළඟින්. අරමෂෝක්. ඒක මේ බොහොදුරට ඒ කියන්නේ මේ මමත් කරන වැඩක්. එකක් තමයි මම ටිකක් දුර එළවනකොට මට කාර් එකේ නිින්දයක්. හැබැයි ඇයට නිින්දයන්නේ. ඇත්‍රියක වාසි. හැබැයි එයා මේ මොන හේතුවක් හින්දාවත් ලයිසන්ස් තියන එළවන්නේ. එළවන්නේ. හැබැයි මන් ලව්වම වැඩේ කරගන්න තමයි බලන්නේ. හැබැයි මං අවදීන් යනවා. දැන් ඒක හින්දා वाहन गीतिका मावेलोन वाहन फदेन पुलवा लाइसन तीन अरवागे मत मई हेमती सिंह गोया गंडो गेला
රෑට බීලවත් යනවා නම් ඔන්න යාට දෙන්න පුළුවන් දැන් ඉතින් ගෙනියන්න බෑ කියලා. ඒක ඕක මට කියන කොටස. ඔව්. ඒ කියන්නේ ඒක නැවැත්වීම සඳහා තමයි මේ ගන්නෙ. අහන්නේ ගන්න ඇත්තේ. උපක්‍රම. මට බෑ. ඔව්. මට බෑ. ඉවරන්න පුළුවන් දුවට. මට බෑ. ආ එහෙනම් ඉතින් අද රෑට මුකුත් සප්පෑම් බෑ. අපි ගෙදර ගිහිල්ලා ඕනේ. ඕනේ දෙක. ගෙදර ඕන අතක යන්න පුළුවන්. මම එකනේ කිව්වේ පෞල් සංස්ථාව පවත්ත ගන්න ඒකෝ රයි දක්ෂයි කියලා. අපි ගීතේ ගායනා කරනවා ප්‍රියදරනි. මේ එක ගීතයකින් අපිට කොච්චර දුර යන්න පුළුවන්. සහ මේකේ මේ දෙන උපදේශයත් හරි වටිනවා. මම අර කිව්වා වගේ අරලියා මල් ඔහේ පිපෙන සමයේ ඉන්න අය නොතේරෙන කමට කරන්න යන දේවල් අපිට ඊට වඩා යමක් තේරෙන කෙනෙක් හැටියට කවුරු හරි ඉන්නවා නම් එයාට පුළුවන් වෙන්න ඕන ඒක සමනය කළා ඒක අවස්ථාවක් කරගන්නේ නැතුව අනිකාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ වගේ දේවල් අතාරින්න පුළුවන්කම තියෙන්න ඕන අපිට පන්සල් යන්න ඕන වෙලාවක පුළුවන් පන්සල් යන්න ඕන වෙලාවක පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඉස්සරනම් තාපති වුණෙත් නැහැ පන්සල් වල ඔව් දැන් නම් පොඩ්ඩක් ගේට්ටුවට තට්ටු කරන්න ඕන රෑ අට පැනලා ගියොත් මේ බල්ලා වැඳලාද කියලා අහන්නත් වෙනවා සමහර තැන් වල නමුත් පන්සල් යන්න ඕන වෙලාවක පුළුවන් හැබැයි පෝයට පන්සල් යෑම කියන්නේ ඒක උචිත වේලාවක යෑම ඒ නිසා නංගියේ අරලියාමල් පිපෙනවා තමයි තව පොඩි කාලයක් තියෙනවා නේද පෝයෙන් පෝය දෙකක් තුනක් අපි තව ඉවසමුකෝ ඉවසලා හරි පෝයක අපි පන්සල් යමු ජීවිතේ එහෙම කියන්න පුළුවන් අයියලා එහෙම කියන්න පුළුවන් ප්‍රේමවන්තයෝ තමයි පවුල් පන්සල් වෙලා තියෙන්නේ තියෙන්නේ ගෞරවණීයයි හොඳයි සිනමාද මිහිර සිරිතර කියන්නේ මේ සාමාන්‍යයෙන් ඔබ දැකලා තියෙන කමීඩියන් කෙනෙක් කියලා බොහොම සැහැල්ලුවෙන් පාවි පාවි ඉඳගෙන කටරේන යමක් කියලා හැබැයි හැමතැනටම ගැළපෙන ආකාරයට මුකරිකම සහය සියලු දේවල් එක්ක රංගනය ඒ ආදි වශයෙන් ආද ඔබට තේරෙන වෙති ඒ සීරි මාර සීරා පොරක් මාර සීරි හැම කෙනෙක්ම සිරුරේ සහ ඒ ජීවිතේ ඇත්තටම ගෙදර දැන් සීරියස් පොරවල් තමයි නේ ඔව් අපි ගෙවල් වල සීරියස් ඔව් සීරියස් වෙල් හා සීරියස් වෙල් පත්තු වෙන ඒවා හොඳයි කතා කරලා බේරෙන්න බැරි මීර සිරිතරගත් එක්ක දැන් මේ කඳ පිරිමදින් හදන්නේ බලමු අර සිනිඳු සිනිඳු පිරිමැදලා කොතනින් කොහෙන් කෙලවර වෙයිද කියලා මීර
අපිත් යමු පන්සල් කන්ද පිරිමැද 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 ලන්ද මුදුනට 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 ඒ විහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි දැන්ම මග බැහැලා පිරිමැද 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 ලන්ද මුදුනට 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 ඒ විහඳ පායලා වන්දනාවක යන්නේ කොහොමද නංගියේ අපි දැන්ම මග अपने गीत हतरक निम कोट अवसर इलग तव गीत तुनाक तीवण सह ओगे जीवित कथा बहु विलावट बहुम उबट समान मार्गोपदेश पुलवा अबटत्ते मई अभिद्या इगन गागन गणवी उबटत्ते इगन गे प्रधानीकरण बिनुत्तिगन गणवीत मई जीवित पावत्वाग्नि अन्े विराम संधा इडहासर आय दिनो इट पास टग्गल नवतत् सिर तिलक मिहिर विधि नट मानो मम अद दवस रसदेन हदक रसकामित्व मिहिर सिर तिलक रॉबिन हुड के रॉबिन हुड के खाऊ द क्यूवे कोई काल द क्यूवे आगे हर दीवाल बलात्कार अरगिन सामान्य रॉबिन हुड जन कॉलेट अभी पंति गिया कोमारी टाइम हदगा सिप्यूर रसार इवर वम पटांगा बगलवती कोले हामी अभी दें पंति इटिया मेहमे अल्लबगे वालों सदेट कणती ලපටි බාල මහලු හැම දෙනටම මංගලංගින උඩ දුවනෝ. ඒ කියන්නේ මිස්ටර් හරිසර්ට කිව්ව හොනෝ කිව්වා ඉවරයි. ඔය එක පුදුම ආසයි තින් ඒක ඒකේ තිබුණු කැලය ඒ ග්‍රීන් එක ඒ වීරත්වය ඒවට ඉතින් හරි ආසයිනේ. හොඳටම ඇඬුව රොබින් හුඩ් මැරිච්ච දවසෙත්. අර ඊතල උඩින් ඉඳලා වැදුනා. ඔව්. හරි දරන්න බැරි වුණා. එහෙම කරපු එක අපරාධය හින ගන්න අපරාධයක් ඒ වෙලාවේ අපිට. අර 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 ओहर तरह अभी दस शिलकरणकुतल हदनवा हरी महंशिल हरी लोक पारिश्रमी की दुनुतल हदल वत्ति के हेम विधु बेणुन अभी विधि वेने विधगने अनेक तिपेल तम विदिंग ඉතින් පන්ති යාළුවොත් එක්කත් සෙල්ලම් කරේ ඉස්කෝලේත් අපේ වෙනම කැලයක් තිබුණා. කඳුරු කැලයක් ඒක ඇස්සේ අපේ බලකොටුව තිබුණේ. කාටවත් එන්න දෙන්නේ නැහැ. ගහන්නේ කඳුරු ගෙඩි වලින්. අම්මා. ඔව් හරි නපුරු අපි කට්ටිය වෙනම හදාගත්ත ලෝකයක් තිබුණා. ඒ කාලේ තමයි ඕවා තින් තිබුණේ. මේ ලෝකේ ඔය ඒ අතරේ කවුරුවත් ඇත්තටම ඇවිල්ලා කඳුරු ගෙඩි ප්‍රහාරයට ලක්ුන්නේ නැද්ද? නෑ අනිත් පන්ති වලින් අපි අර පන්ති වලත් තියෙනවනේ තරංගයක් මේ අය පන්ති හොඳයි B පන්තියට වඩා B පන්ති හොඳයි C පන්ති ඔහොම තියෙනවනේ අරි පන්ති වලින් එනවා මෙතන සර්ච් එක දෙන්න අපිට උගුල් අටවලා තියෙනවා එතකොට අපි කැලේ ඇතුලින් දන්නේ යවන්නේ කඳුරු ගෙඩි අපිට නිකන් ගහේ සම්පූර්ණ කඳුරු හැදෙනවා අපි කරන්න දෙයක් නෙමෙයි අපිට ඕන් තරම් පතරොන් තියෙනවා ඔව් කැඩුව ගැහුවානේ ඔව් එතකොට ඒ මොකද අකර දෙබ්බෙක් වෙච්ච අවස්ථාවක් නැද්ද ඉතින් නෑ ඒක ජීවිතේ ඒ කාලේ තමයි අර मम हिता क्रियेटिव अवधि दंग अभी अर दू एक रंगपावी मे कैतुले रॉबिन हुड वगे हितनवा ये वगे खांदोरुन हितनवा बलकोटुन हितनो संपूर्ण चित्रमय लोक्या मवागत लोक्या दंग अये रेडियो अहन काले रेडियो गुहनुदुली अहन काले अभी ओ कदिरा किम अभी දැන් කදිරව මව ආගන්නවා අපි කැමති උස මහත හාදේ දාලා මව ආගන්නවා දෙහිමනේ ඊට පස්සේ මේක ටීවී එකට ආවන් එහෙම බලන කෙනාට හිතන්න දෙයක් ඉතුරු කරේ නැහැ කදිරේ පෙන්නනෝ ධර්ම කැපටයක් ගහගෙන තුවක්කුවක් අරන් බාගෙට අලෝපු රැවුලකුත් එක්ක එකෙක් ඇවිල්ලා ඉන්නෝ වගේ දැක්කොම අපි අර කදිර කියන ඉමේජ් එක අපෙන් යනවා හරියට හරියට අරක
දැන් වෙලා තියෙන්නේ ළමයින්ගේ සිතිවිලි වලට අවස්ථාව දෙන්නේ චිත්ත රූප මවන්න උගන්වන්නේ චිත්ත රූප මවන එක තමයි මේ ඔක්කොම ඔබතුමාලා ගීපද ලියන්නේ මේ චිත්‍රපටි මේ සංගීතය මේ ඔක්කොම කවුරු හෝ සිතිවිලි ධාරාවක උපාදිනේ කරපු සිතිවිලි මෙහෙම වෙන්න ඕන කියලා ඒක හදන්න පුරුදු කරන සමාජයක් නැහැ ඔක්කොම ටික හදලා කළා මෙහෙම තියන්න තමයි තියෙන්නේ යාට තියෙන්නේ හා හොඳයි කියන්න විතරයි मैजिक නෑ මම මේක තෝරගන්න හේතුව තමයි අපි ගෙදර කුටුම්බයේ ඉඳලා රස්සාවකට හරි මොකට හරි එළියට බහින වෙලාව තමයි ඔය රැළෙන් එළියට වැටෙන වෙලාව. ඒ ඉඳපු රැළෙන් එළියට එන වෙලාව. ඒ වෙලාවේ අපි ඔය වනමැද සරණ කොට අපිට හම්බ වෙනවා ඇද්දල දෙකක්. ඇතෙකුට ඇද්දල දෙක කොයිතරම් වටිනද ඇතෙක් වෙන්නේ ඇද්දල දෙක නිසා. නැත්තම් නිකම්ම නිකන් අලියෙක්. නිකම්ම නිකන් අලියෙක් ඇතෙක් කරන්නේ කවුද? අද්දල ඇද්දල දෙක. එතකොට එහෙමනම් ඒ ආදරය ඒ ප්‍රියාව මිනිහෙකුට කොයි තරම් අභිමානයක් එක් කරනවාද කියලා මං හිතන්නේ මේ තරම් උපමාවක් නම් මට මමත් ආසාවෙන් හොයලා තිනෝ ජීවිතේ මට මෙච්චර ප්‍රේමයට දෙන්න පුළුවන් වචනයක් නම් හමු වෙලා නැහැ මේක දෙවෙනි පදවැලියේ ඒ කියන්නේ අන්තරාය තිනවා මේ ප්‍රේම කීර්තිගේ කීර්තිමත් පෑන්තුඩ තමයි මේක මේ සටහන तुड़ तुड़ तब भी निक निक पालवेल कवा पोवा सनहा पेरुं पूरनवाद मतु बुदुवान नट माट दी रेकवारन अर अम्मा बुदु एवा कील अपी हमतन महाल दूनाट बिरिंदट बुदु एन्न कील प्रार्थना करन सेमियो दकीन अर याडुई गीत नाम तीनो गीत तीनो इतिं මේ කියන්නේ බලන්න ඒ කරන කැපකිරීම ගැන අපේ තියෙන අපි ගරු කරනවාද ඒ කැපකිරීමට අපි වෙනුවෙන් सियाल अतर अभिवेनुन कैपेन पुलवां के निकल एक लबन हरि वासना गुण अतीन एक मंगिता अर अट बुद्ध साहित्य सुरिंग अट गिनो यशोधरावतर ये आदर तीन गौरव कोई तरंदो किल एक वटनाकम अट उगणनो पोड़ कालिम हे भाई इट पास डिंगा लोकूनाम अभी होयान विन यशोधरा ली मे होयन आदरणीय यशोधरा ने मी एतम अपे जीवित පිරිමි කියන්නේ එක ඉලක්කයකට යන්න ට්‍රයි කරන జాතියක් ස්වභාවිකව ඒගොල්ලොන්ට ඒ මාර්ගයට ය아가න්න බැරි වුණොත් ඒගොල්ලෝ බිඳ වැටෙනවා හොඳම උදාහරණය තමයි අපි වාහනේ යනකොට අපේ වාහනේට ඉස්සරහින් වාහනයක් යනකොට අපිට ඒ වාහනෙත් එක්ක නෙමෙයි ඉරිසියාව තියෙන්නේ මගේ විෂන් එකට ඒක බාධායි කියන එකත් එක්ක මට කේන්ති යනවා මම ට්‍රයි කරන කොහොම හරි ඕටෙක් කළා මගේ විෂන් එක පැහැදිලිව තියාගන්න මගේ ඉස්සරහ කෙනෙක් ඉන්න එක මට බාධාවක් පිරිමි කියන්නේ අන්න එහෙම జాතියක් එතකොට ඒගොල්ලොන්ව කන්ට්‍රෝල් කරන්නද අපේ නෝනත් මම ඩිංගර් රේස් වෙනකොට පොඩි ටච් එකක් දීලා මම කන්ට්‍රෝල් කරගන්න ඕන නැත්තම් මමත් යනවා ඔය ඕකෙම යනවා මාත් එතකොට එහෙම මම් වෙනුවෙන් කැප වෙන්නේ මට හිනාගී මටත් ඒකම වෙනවා අනිවාර්යෙන් ඔබටත් ඒක වෙලා ඇති නේද ඔව් දැන් කී දෙනෙක්ද මූණට මූණ බලා ගන්නවා මේ වෙලාවේ ඔව් ඉදරින්දගෙන මම දවසක් දා ඔක මේ රසවින්දන වැඩසටහනකදී මං කිව්වා बिरिंदगे अत अलगन मे गीते अहम कीला बिरिंदगे अत अलगन मे गीते अहन की अंडा की पिरीमी गुड कैंडवा मुगद अपितुला ते हंगीम थीनवा मे वकवाणु विसी हंगीम वल्ट उडीम पोडी पेंटका गहल तीनो ओ थीनो एक खड़ा गंड ओन खड़ा गट पे अपितर सौंदर प्रेमवंत लोके कोसा कुटुंबे तरंग तमंगे गेदर तरंग තමන්ගේ බිරිඳ තරම් කැප වෙන කවුරුවත් ලෝකේ හොයන්නိපා හම්බ වෙන්නේ ඔබගේ ඇද්දල දෙක ඔබ පරිස්සම් කරගන්න හොරු කපන් යයි ඔව් පොරුන්ට කපන්න බැරි වෙන්න පරිස්සම් කරන්න ඒක මොකද ඔබ ශක්තිමත් වුණොත් ඔබ ආවරකයක් වුණොත් ඔබට අනිවාර්යෙන් ඒක රැකගත හැකි එතකොට ඔබේ ගෘහ ජීවිතය පතිදම අනිවාර්යෙන් පෙමින් රැකෙනවාමයි අභිවදන බාරසූරිය කියන බොහොම මේ සංවේදී ලයන්විත හඬක් තිබිච්ච ගායන ශිල්පියා ගායනා කරලා තියෙන ගීත ගොඩක් නැහැ ගොඩක් වගේ පේනවා මොකද එච්චර ෂෝක් ප්‍රේම කීර්ති දල්විස් මේකේ ඇත්තරම ගීත රචකයා
එයා තමයි මං හිතන්නේ මේ ඔය බොහොම රිදිච්ච අවස්ථාවක දීපු ගීතයක්. එයා රිදුනහම තමයි හොඳම ගීත ලියලා තියෙන්නේ. බොහොම ඒ එච්චර හැඟීම් බරතාවත් එක්ක මේකේ සංගීතය රෝහණ වීරසිංහයන්ගේ සුපුරුදු පාඩුවි. අහලා බලන්න අද මිහිරගේ හඬින් මේ හදවතින්මයි කියන්නේ. රැලකින් තනි වී වන මැද සරණා කැකුළු තුරුණු යාමේ ඇතෙකුට ඇත්දල යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමී රැලකින් තනි වී වන මැද සරණා කැකුළු තුරුණු ඇතෙකුට ඇත්දල යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමී අබල බිඳී ගොස් පෙරළුණු ඔරුවක් ලෙස පාවෙන දිවියේ රුවල් මසාදී ගොඩගනු රිසියෙන් වෙහෙසෙන මියුලැසියේ රැලකින් තනි වී වන මැද සරණා කැකුළු තුරුණු ඇතෙකුට ඇත්දල යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමී තබමින් නෙක නෙක පලවැල කවාපොවා සනසා පෙරුම් පුරනවද මතු බුදුවන්නට මටදී රැකවරණා රැලකින් තනිවී වන මැද සරණා කැකුළු තුරුණු ඇතෙකුට ඇත්දල යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමී රැලකින් තනි වී වන මැද සරණා කැකුළු තුරුණු යාමේ ඇතෙකුට ඇත්දල යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමී වෙලාවට නෙමෙයි කාලයට ගැලපෙන ගීතයක්. දැන් මේ වෙලාව තමයි අපි ඔබට ප්‍රධානය කරපු වෙලාව. කාලයට ගැලපෙන ගීතයක්. වේදිකාවට තමයි මේ ප්‍රථම ප්‍රේමය. මේ කියන්නේ දැන් මේ වෙලාවේ ඔබේ තියෙන දැනෙන ප්‍රේමය. ප්‍රථම ප්‍රේමය මම දන්නේ බිරිඳද කියලා. දැනෙන ප්‍රේමය නම් ඇයිනේ ගීතිකානේ. ඒ අතරේ ඔබ මේ සියලු ඔබේ වෘත්තීහි මේ ප්‍රධාන කොටස නම් වේදිකාව. මොකද ඒක ඒක කැප වෙලාම කරන්න ඕන දෙයක්. ඒක මම කොළඹට ඇවිල්ලා මගේ ජීවිතේ පටන් ගන්නකොට මම ආදායම් පටන් ගත්තේ ඒකෙන් වේදිකා නාට්‍යයෙන්. ඒක ටිකක් අපහසුයි දුකයි කරදරයි. හැබැයි ඒක අවසානයේ ප්‍රේක්ෂකයා සම්මුඛ වීමේ ප්‍රීතිය කියලා පියවිව හැබැයි හැබැයිලෙස හමු වීමේ ප්‍රීතිය ලබන්නේ එලිම ඉස්සරහ ඉන්නවනේ. ඔව්. ඒක කෝටි ගානකට ගන්න බෑ. ඒ නිසා
ඊට වඩා පහසුවෙන් කරන්න පුළුවන් ටෙලි නාට්‍යයත් ඇතෑරලා ගොඩක් වෙලාවට වේදිකාවට ගොඩ වෙනවා අපේ රටේ වේදිකාවල ගොඩාක් අඩුපාඩුකම් තියෙනවා ප්‍රේක්ෂකයා දුක් විඳිනවා අපි දෙගොල්ලම සතුටින් දුක විඳිනවා සතුටින් දුක විඳිනවා පොඩි කෙනාට පොතකින් පවන් ගහ ගහ අම්මා කෙනෙක් නාට්‍ය බලනවා එතකොට අපි කතා කරන්නේ මේ සීත රටක නාට්‍යයක් හැබැයි ඉහින් කන්නින් දාඩිය වැක්කිරීගෙන අපි සීතල නාට්‍යයක් පෙන්නනවා එතකොට අපි දෙගොල්ලම දුකක් විඳිනවා විඳත් අපි දෙගොල්ල අතර ඇති වෙන්න ඒ අපේ හැඟීම් වල ගනුදෙනුව සබඳියාව සබඳියාව නිසා ඒකේ තරම් විශිෂ්ට වෙනවා ඉතින් මං හිතන්නේ මගේ ජීවිතේ ඒ තරම් සොඳුරු තැනක් ආයි ලැබෙයි කියලා මේක තෝරගන්නේ ගුණදාස් කප්පී ශූරින් සහ මේ සමන් ගුණහිරත් කියන අපේ මේ ගීත ගොඩාක් ක්ලියර් නැති මේ කවියෙක් ඔහු තමයි මේක රචකයා කපුගේම අෂ්ටම තමයි මේක සංගීතවත් කොට ගයන්නේ ඔව් දැන් මම මේ ගන්න ඊළඟට දැන් අපේ සමාජයේ අපි යන යන තැන අපි දකින්න කාරණා නිසා තමයි මම මේ ගීත තෝරගන්න හිතුවේ ඊළඟට ඒකට හේතුව තමයි දැන් අපි එළියට බැස්සොත් දැන් ඉස්සර ඉඳන් අපේ පුරුද්දක් තියෙන ඕනම කෙනෙක් කමුනම් ඉතින් කොහොමද කියලා අහන්න ඔව් එතකොට අපි කියන්නේ හොඳයි හොඳයි අපි ආරම්භ කරන සංවාදෙම හරිම රසවත් අපි හොඳ තැනකින් පටන් ගන්න මම කියන්නේ තාම හොඳින් කියලා ඔව් මම හොඳින් දැන් මම සමහරවව මේ කොහොමද මේ හොඳින්ද ඔව් තාම හොඳින් තාම හොඳින් හැබැයි මේ වෙනකොට කොහොමද වැඩන්නේ කියලා පුදුම දෙයක් කියලා ඔන්න පටන් ගන්නවා එයාගේ තියෙන දේශපාලන මතවාදයේ සමාජයේ සකස් විය යුතු ආකාරය ආර්ථිකයේ සකස් විය යුතු ආකාරය ණය ගෙවන්න ඕන කොහොමද ආදි වශයෙන් එයාගේ දැනුම් සම්භාරය කියනවා මේක අපේ රටට උවදුරක් හැටියට මම දකිනවා දකිනවා කියන්නේ අපි ඍණාත්මක වෙනකොට අපි නොදැනම අපේ ඇතුළට ඒ සංනිවේදනය ගමන් කරනවා අපි අර ඉගෙන ගන්න ඕනේ ඉඩ් ඊගෝ සුපර් ඊගෝ කියලා කැලී ටිකක් අපි නොදැනම අපේ යටිහිතේ තැම්පත් කරගන්නවා අපි ඉන්නේ ලොකු අවුලක අපි ඉන්නේ ලොකු අවුලක අනේ අපිට අවුල් අනේ අපි දැන් මේ කාල අත හොදන ගමන් කියන්නේ කන්නත් නැහැ දැන් මාර ප්‍රශ්නයක් ඕ කියලා අපි අත හොදගෙන කාපු එකත් පුච්චලා එනවා ඒක විශේෂයෙන් බලපාන්නේ දරුවන්ට දරුවන්ගේ ලෝකයට අපි ළඟේ තියාගෙන දෙන්නෙම වැඩන්නේ පුතේ වැඩන්නේ උඹලා මෙහෙම් ඵලයක් මේක ඉඳලා වැඩන්නේ උඹලට මේක ඉඳලා නම් සුදියක් නෑ අරේ මේ අපි ළමයින්ගේ ඔළුව වලට මේක වෙනස් කරන්න කාලේ ඕන මොකද අපි ඔහුතුමා අහලා ඇති ගස්සන කතාවක් තියෙන ඔය කිව්වට කමක් නෑ නිකන් කතාව ගෙම්බෝ ටිකක් යනකොට ගමනක් ලිඳකට වැටුණ ගෙම්බෝ දෙන්නේ වැටුනම එක්කෙක්ගේ ඔළුව වැදුනා ගලක අනිත් එකා බේරුණ දැර ගලන දෙන්නම දැන් ආයි ලිඳෙන් උඩට එන්න හදනෝ ගෙම්බෝ ටික බැලුව බෑ එන්න බෑ අමාරුයි අමාරුයි තේ ඒගොල්ලෝ කෑ ගහුව එන්න ට්‍රයි කරන්න එපා තේරුමක් නැහැ මේකේ උස වැඩි හිත හදා ගන්න ඔහොමම ඉඳලා මැරිලා යනෝ මිසක් වාලට එන්න බෑ කියලා දැන් කෑ ගහනෝ ඔව් එක්කෙනෙක් නැගෙනගෙන ඉඳපො ගෙම්මෙක් වැඩේ ඇතෑරියා ඇත්තනේ මේක මේ මහා මෙර වගේ මේකට නගින්න බෑ බං කියලා ඇතෑරි අනිත් එකා ඊත් එන්න උඩටම ආව උඩටම ආවා පස්සේ අනික් කට්ටිය ඇවිල්ලා මාරයි මේ ඔයා කොහොමද එච්චර මේ මොනා හරි ඕගොල්ලෝ කිව්වද මං දැක්කේ නිකන් උඩට එන්න කියනවා වගේ අර ගලේ වැදිච්ච වෙලාවේ කන් ඇහෙනු අඩු වුණා දැන් එයාට කන් ඇහුන් නැති හින්දා එයා හිතනවා මේ කට්ටිය මේ කියන්නේ එන්න එන්න උඩට එන්න කියලා එතකොට ඒ ගෙම්බාවේ කන් ඇහුන් නැති නිසා මේ වෙලාවේ අපිට සමහර සංවල කන් ඇහෙන්න නැතුව ඉන්න වෙනවා මොකද නැත්තම් අපිත් අර ලිඳට ඔය ඉඳලා මැරිලාම යනවා කියලා හිත හදාගන්න ගෙම්බෙක් වෙනවා සමාවෙන් එහෙම කිව්වොත් මේ පොඩි කතාවල තියෙන ජීවිතේ අපිට අල්ලගන්න තැන එතකොට මට ලැබුණු විදිය මේ මේක ඇතුලේ මං කොහොමද සතුටු වෙන්නේ සතුටු වෙන්න ඔබට ලොකු දෙයක් බැරි නම් අල්ලපු ගෙදර රේඩියෝ එකට කන තියන්න ඔබට සතුටු වෙන්න පුළුවන් දේවල් ටික තියෙනවා අපි තාම අප්‍රිකාව වෙලා නැහැ අපි තාම සෝමාලියාව වෙලා නැහැ අපිට තාම මිනිස්සේ ගෙදරට આવොත් ඒකක් දෙන්න බැරි තත්ත්වයට වැටිලා නැහැ වත්තේ පල්ලෙහා තියෙන කොස්ගහේ ගැටෙන ගෙඩි වලින් ගෙඩියක් දෙයක් දී ගන්න බැරි තත්ත්වයට අපි ඇවිල්ලා නැහැ අනේ අම්මේ තාත්තේ දරුවන්ට ඔවුන්ගේ මනස විකෘති කරන්න එපා ඍණ තත්වයට ගිහිල්ලා අපි ඔවුන්ට අපේක්ෂාවක් දෙමු. ඔබට තමයි මේක වෙනස් කරන්න පුළුවන්. නැගිටින්න පුතේ. ඔයාට තමයි මේක වෙනස් කරන්න පුළුවන් කියලා හිත හදන්න. අපි කොච්චර කතා කරා දේශපාලඥයන්ට බැන්නත් කවදාවත් අපේ ගෙදර ඉන්න අම්මා තාත්තා පොඩි කාට උගන්වන්නේ උඹ හොඳ දේශපාලඥයෙක් වෙන් කියලා උගන්වන්නේ.
ඒව වෙනස් වෙන්න ඕන අපි දේශපාලන දැනුම අපිට ගන්න වෙනවා නැත්තම් හැමදාම සාප කර කර ඉන්නවා විතරයි අපි එක පහනක් පත්තු කරමු මේ අඳුරට එදාට මේක එළිය වෙයි ලබ කැටේ අත්වාරු බිත්ති දිගේ නගින්නේ බිත්ති ඉහළට යනකොට අපි පොඩියට පෙනෙන්නේ ඒක තමයි කියන්නේ ඔබ කිසි දවසක කිසි කෙනෙක්ව පොඩියට සලකන්න එපා හැමෝටම අවස්ථාවක් තියෙනවා හැමෝම කවුරු හරි කෙනෙක් මේ ලෝකේ අත්‍යවශ්‍ය කෙනෙක් මේ ගීතය හැවුවට පස්සේ තවත් ඒක ඒත්තු යනු ඇතයි මම විශ්වාස කරනවා මිහිර සිරිතිරක උසට නැග ගියාට නෑනේ ආහසේ රැඳෙන්නේ ආහසේ මාලිගා තනුවත් අපි පොළොවේ සිටින්නේ ආහස උසට නැග ගියාට නෑනේ ආහසේ රැඳෙන්නේ ආහසේ මාලිගා තනුවත් අපි පොළොවේ සිටින්නේ උසට නැග ගියාට නෑනේ ආහසේ රැඳෙන්නේ ආහසේ මාලිගා හැදුවත් අපි පොළොවේ සිටින්නේ අපේ දුකට අඬන්නේ සිමෙන්ති කඳුලින් දිය කර සත් මහලයි තනන්නේ පලංචියේ කිරිකිරියයි අපේ දුකට අඬන්නේ අහස උසට නැග ගියාට නැහනේ අහසේ රැඳෙන්නේ ආහසේ මාලිගා හැදුවත් අපි පොළොවේ සිටින්නේ අහස උසට නැග ගියාට නැහනේ අහසේ රැඳෙන්නේ ආහසේ මාලිගා හැදුවත් අපි පොළොවේ සිටින්නේ අවසාන විරාමයට යනවා ඊට පස්සේ අවසාන ගීතය දෙනවා ඒකත් වෙනම එකක් ඒ නිසා අපිත් එක්ක රැඳී සිටින්න අවසාන විරාමය අපිට දෙන්න මා නොවන මම ඉතින් මේ රසබර හරබර සිරිබර රාත්‍රිය අපි ගත කළේ මිහිර සිරිතිරකත් එක්ක ඔහුගේ ආධ්‍යාත්මය නොවිසනම් ඔහුගේ ප්‍රියතම කලාකෘති එහෙම නැත්නම් ගීත වලින් ඔහු නුදුරු අනාගතය ස්පර්ශ කරන්න සූදානම් වෙන්නේ කෙසේද ඉක්ුත් අතීතය කොහොමද ගීතත් එක්ක ඔහු ජීවත් කරගුවේ යන වග සනාථ කරන්න මේ වැඩසටහන ගැන යමක් කියන්න මම මෙහෙම කියන්නම් මේ වැඩසටහනට කැලුම්මය මට කලින් වතාවක් කතා කරා එදා මම බොහෝම ආදරණීයව කිව්වා අයියේ මම ගායකයෙක් නෙමෙයි මං ඔය වැඩසටහනට හරි ආදරේ හරි ගෞරවයයි ඒ නිසා මම එන්නේ නැහැ කියලා පළවෙනි වතාවේ මම අයින් වුණා දෙවෙනි වතාවේ ඔබතුමා කතා කරපු එකට ස්තුතියි එතකොට මට හිතුණා මේ දෙවෙනි වතාවේ කතා කරන්න එන්න ඕන හින්දා එතකොට මං ආවා මං දන්නවා අද මගේ ගීත ගායනෙන් මේ වැඩසටහන ගීතමය රස විඳින පිරිසට යම් අඩුපාඩුවක් අතපසුවක් වෙන්නේ නැති මොකද මම ස්වරස්ථාන දන්න කෙනෙක් නෙමෙයි මම ඇහිලා කියන කෙනෙක්. එතකොට ඒත් මම ඒක උත්සාහ කළා. මම ජීවිතේට කියලා නැති සින්දු මම මේ තෝරගත්තේ. මම බයිලා සින්දුවක් ඇරෙන්න මුකුත් කියන්නේ නැහැ. මොකද ගායකයාට හානියක් වෙයි අපරාධේ කියලා බයට. මොකද මේ කලාවට තියෙන ආදරේ නිසා. ඔබතුමාලා කරන සේවය අපි අද අපිට උදාහරණයකට ගන්න ඕන තරම් හොඳ ගේය පද රචකයෝ මේ වගේ ජාතික වස්තුන් ඉන්නවා.
අපි ඔවුන්ගෙන් වෙන වෙන වැඩ ගන්නවා හැබැයි ඒ ගැන කතා කරන්න ගන්න කාලය අඩුයි හැබැයි මේගොල්ලොත් එක කතා කරන වචන ටිකෙන් තමයි තව කෙනෙක් ජීවිතේ පෙළඹවීමක් ඇවිල්ලා ආයේ ඒ ස්ථානෙට එන්න පෙළඹිලා ඉදිරියට එන්නේ ඒ නිසා අපි වරණ ගන්න ඕන අපි ඔසවා තබන්න ඕන මේ වෙනකොට අපේ රටේ පරමාදර්ශී චරිත කියන ඒවා විනාශ වෙලා ඉවරයි පරමාදර්ශී චරිත හැටියට අපි අඳුනා ගන්න කැමති හැම කෙනෙකුටම සම්පොදු මාධ්‍ය ඇතුලේ ඔහු ගර්හාවට ලක් කළා ඔහු චරිතයක් හැටියට නොම ඔහුගේ සමහරට ඔහුගේ නිර්මාණ රසය විඳිනවට වඩා ඔහුගේ චරිත ස්වභාවය විඳින්න ගිහිල්ලා නිර්මාණ ටිකක් අපි නැති කරගත් අවස්ථා තියෙනවා ඒ නිසා අර ඔබතුමා කිව්ව කාරණාවමයි ඉස්සර වෙන්න එපා විනිශ්චය දෙන්න ටිකක් බලාගෙන ඉන්න දෙපැත්තෙම නඩුව අහන්න අහල ඉවරලා විනිශ්චයකට එන්න එහෙම නැති වුණොත් දැන් ගයන් අපි ආදරය කරන්නේ පුදුම දක්ෂ කලාකරුවෙක් ශිල්පියෙක් ඔහුගේ ගීත සහ ඒ තියෙන දැනුමට අපි හරි ගෞරවණීයයි ඒක දැක්කම හලෝ කියලා කතා කරන එකට එහා ගියපු ගරුත්වයක් ඒක අපි හැමෝම අපි එකිනෙකා බෙදා හදා ගන්න සතුට අපේ ජීවිතය ඇතුලේ ඒ ආශ්‍රය කිරීමෙන් ලැබෙන සන්තෘෂ්ටිය ඒක මොකෙන්ද ගන්නෙ මම හම්බන්තොට ඉබදිලා ද ඔබතුමත් එක්ක මේ ළඟ ආසනේ වාඩි වෙන්න මම පින්වන්තෙක් ඒ වාග්ය මට ලැබුණේ කලාව නිසා නැත්තම් මමත් තලහේනක් කරගෙන ඉන්න ගොයියෙක් වෙන්න තිබුණා పూర్වේ මොකද්දෝ එකකින් කරකෝල මාව ගෙනාවා මේ තැනට එතකොට මෙන්න මේක තමයි විඳින්න ආරාධනා කරන්න ඕන මේ සමාජයට ඔය හුදු ආකල්ප වලින් ගිහිල්ලා කවදාවත් ජීවිතේ ඔබ බලාපොරොත්තු වෙන සතුට විඳින්න හම්බෙන්නේ ගීත අහන්න ගීතවල රසය විඳින්න මන් දන්න විදිහට මේ වැඩසටහන බලන මේ වැඩසටහනත් එක්ක ඉන්න විශාල පිරිසක් ඉන්නවා ඒගොල්ලොන්ගේ කමෙන්ට් මන් දැකලා තිනවා ඒගොල්ලෝ මේක විඳින හැටි දැකලා තිනවා මමත් ප්‍රේක්ෂකයෙක් නිසා ඉතින් මම වාග්යවන්ත වුණා එක මොහොතකට හරි මෙතනට ඇවිල්ලා මගේ අදහස් ඔබත් එක්ක බෙදා හදා ගන්න රටත් එක්ක බෙදා හදා ගන්න ඒක මන් ලැබපු ජීවිතේ සම්මානයකට වඩා වටින සම්මානයක් රසවත් වෙනසක් වුණා හරවත් වෙනසක් වුණා ගයන්ත ප්‍රමුඛ ඩවුන්ටවුන් කණ්ඩායම කරුණාරත්න අබේසේකරයන් රචනා කරපු පැට්‍රික් දිනපිටිය සංගීතවත් කරපු මේ 50 60 දශකයේ ගීතයක් මම බොහෝ වෙලාවට හම්බුනාම ප්‍රධාන ඔය සාදවල ගායනා කරන්න යා ටිකක් ඔය විකට ජවනිකාව කරලි වුණා න් පස්සේ ගීතයක් දෙකක් ගායනා කරන්න වෙනවා ඒවැදී ගායනා කරන්නේ ටිකක් මේ ෆාස්ට් නම්බර්ස් ඔව් ඒ කියන්නේ මේ ටිකක් වේග රිද්ම ගීත ඒවයි අතුරුින් තමයි මේක මේ අවසන් වශයෙන් තෝරගත්ත මේ වෙලාවට හොඳයි මේ එකක් ඒ ඕන අතකට පෙරලෙන්න පුළුවන් හැරෙන්න පුළුවන් ඒකයි ඒකේ තියෙන විශේෂත්වය ඒ කියන්නේ යන යන තැනට ඕන විදියට උළුවස්ස බවට පත් වෙන්න පුළුවන් නේද මේක මේ ගීතේ තෝරගත්තේ මේ දවස්වල අපි ලංකා පුරාම යන්නේ නාට්‍යයත් එක්ක යනකොට ඒ තැන්වල අපිට හමු වෙන මිනිසුන්ගේ කතාවත් එක්ක තමයි මම මේ ගීතවලට තෝරගන්න හිතුවේ ඒ කියන්නේ අපි ඇත්තටම ආර්ථිකවත්ින් වැටිලාද අපි අපිට මොකක්ද උනේ කියලා ඒකට ලස්සන කතාවක් තියෙනවා ගල්මයි මේ ඔය මහාචාර්යවරු ඉන්නෝනේ විශ්වවිද්‍යාලවල ඔව් ඒගොල්ලෝ විෂය උගන්නලා සමහර ළමයි ඒගොල්ලොත් එක්ක හරි හිතවත් වෙනවා ඔව් මොනා ජීවිතේ ප්‍රශ්න කතා බහ කරන්න එකතු වෙන තැනට එනවා ඒ වගේ විශ්‍රාම ගියපු මහාචාර්යවරේ කම් වෙන්න ළමයි ටිකක් එනවා දැන් ඒගොල්ලෝ විද්‍යායක ශ්‍රේණි රස්සාව කරන හොඳ ඉහළ තැන්වල ඉන්න සෙට් එකක් යමු සර්ව බලන්න කියලා එනවා ඉතින් සර් ආ කොහොමද ඉතින් ගොඩක් සතුටුයි දැක්ක කාලෙකින් ඔහොම කතා කළා කොහොමද දැන් ජීවිතේ ගොම එක්කෙනෙක් කියනවා සර් මෙහෙමයි හොඳයි පඩි ලැබෙනවා ඒක තමයි නමුත් හරිම ඒකාකාරී මට තියෙන වගකීම් ප්‍රමාණය වැඩි සර් මං මෙහෙම එක්කෙනෙක් තව එක්කෙනෙක් කියනවා බලන්න සර් මට තිබුණා මේ වෙසල් එක වෙනුවට BM එකක් ගන්න මට ඒක කරගන්න බැරුණා සර් මේ මාර ප්‍රශ්න මෙහෙම දැන් කොහොම ජීවිතේ ලැබුණු දේවල් වලින් විඳවනවා බලනකොට රස්සාවල් ලැබුණේ මේ කුවේර ශ්‍රේණිය දේවල් විඳවනවා ඒගොල්ලෝ හරි අමාරුයි සර් මෙහෙමයි මාර ටෙන්ෂන් එකක් අපිට තියෙනේ සර් මේගොල්ලෝ ලොක්කා මට කතා කළා මේක කරන්න කිව්වා කොහොම හරි මං කරන්න එපා සර් මෙහෙමයි අපි අර හිතපු එකට වඩා හරි අමාරුයි සර් මේක ජීවිතේ පුදුම මට ගෙදරක් ගැන හිතන්න වෙලාවක් නෑ මට නිදා ගන්න වෙලාවක් නෑ ඔහොම දැන් දුකම කියනවා සර් කියන හරි 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 අපි කෝපි එකක් බීලිමුකෝ කියලා වැඩ කරන ළමයට කියනවා සිරිපාල කෝපි දෙන්න කියලා. සිරිපාල කෝපි ගෙනල්ලා අල්ලනවා ප්ලාස්ටික් කෝප්පවල අඬු බිඳිච්ච ආරේ මේ කැඩිච්ච කෝප්පවල තමයි මේගොල්ලොන්ට තේ දෙන්නේ. කෝපි එක දෙන්නේ. දුන්නම දැන් කට්ටිය නිකන් අප්සෙට්. ඕ නිකන්
හඬ කැඩිච්ච කෝප්පෙකුයි. ඉතින් ටීකින් සර් එනවා ඇවිල්ලා අයියෝ මේ සිරිපාල කෝප්ප මේ මොනාද දීලා තියෙන්නේ මේ මොනාද මේ දීපු කෝප්ප මේ මේ සිරිපාල ගේන හොඳ පිරිසි කෝප්ප කියලා දැන් සිරිපාල හොඳ පිරිසි කෝප්ප ටිකක් ගේනවා. මේකත් වර්ග කීපයක ඒවා. එතකොට දැන් මේගොල්ලෝ ටක් ගාලේ එක අරකට සිරිපාල දාලා දෙනවා. ප්ලාස්ටික් කෝප්ප ඉතිවිච් එක දාලා දෙනවා. ඔහොම දැන් බෙදලා දුන්නම දේගොල්ලොත් බලනවා සමහර ඒවා රත්තරන් එලි තියෙන්නේ සමහර ඒවා නිකන් රිදි. ඒකෙත් තියෙනවා නිකන් කෝප්පේ වටේ තියෙන හැඩතලවල එහෙම පොඩි අවුලක් තියෙනවා. සර් ටිකක් වෙලා බලන් ඉඳලා හිත රිදුනා නේද කෝප්පි කෝප්පි ලැබුණා. ඔව් සර් පොඩ්ඩක් මේ වුණා. ඒක තමයි පුතා. ඕගොල්ලොන්ට වටිනා කෝපි එකක් ලැබුණා. ඕගොල්ලෝ කවුරුවත් ඒ කෝපි එක ගැන හිතුවේ නැහැ. දාපු වාජිනිය ගැන විතරයි හිතුවේ. ඔගොල්ලෝ සතු හොඳ කෝපි එකක් තියෙනවා කියලා ඔයාලට හිතුන්නේ නැහැ. ඔගොල්ලෝ බොන කෝප්පය අනුව තමයි කෝපියකේ රසය තීන්දුව කරන්න යන්නේ. අපිට දෙවියන් හොඳ කෝපි එකක් දීලා තිනවා. ඒ කෝපි එක බොන්න. ඒක පොල් කට්ටෙද ප්ලාස්ටික් කෝප්පෙද හොයන්න එපා. ජීවිතේ කියන්නේ ලැබුණු කෝපි එක රස විඳින්න නිවෙන්න කලින් දාපු වාජන ගැන සැලකිලිමත් වෙන්න ගියොත් මේ කෝපි එක රස විඳින්න වෙන්නේ ඔබ සියලු දේම ලැබුණාට පසුව සතුටු වෙන්න ඉන්නවා නම් මට කියන්න තියෙන්නේ ඒ වෙනකොට ඔබට දැනෙයි ඔබ ඉන්නේ අනුන්ගේ ඇඟක කියලා. ඒක තමයි දරන්න අමාරුම දේ. අපි නඩත්තු කරපු ඇඟ අපිට එරෙහිව යනවා. ඉන්දා මේ කෝපි එක ලැබිච්ච වෙලාවේ සතුටින් කෝපි එක බොණ්ඩ දාලා තියෙන කප් එක ගැන වොරි වෙන්න එපා. මට කියන්න තියෙන්නේ තීන දේ බොණ්ඩ කෝප්පේ පසෙක තබා කෝප්පේ පිළිබඳව හිතන්නේ නැතුව කෝපිද නැද්ද කියලා මම දන්නේ නැහැ මේ වෙලාවේ තියෙන්නේ. හොඳයි ඔබට ජයම ප්‍රාර්ථනා කරනවා. ඊට පෙර අතුව සීටි ප්‍රාන්දු ගායනා කරන මේ ගීතය තියෙන මේ මේකේ තියෙන ඇත්තම මේ කාසි පණන් අතේ මිටි ලැබෙයි කියලා වාසි නොවේ ආවාසියක් උනායි කියලා ශෝක නොවේ ලද පමණින් සතුට සොයලා ප්‍රීති සිනා සීනු හඬින් ගයමු ඔයාලා. ඔබට ජයම පමණයි. නැවත නැති පිපෙන්නේ ගඟුල් තලේ නැතරිලා ගලන්නේ දවසක් ගත වුණා කියා හිරු අවරේ කිලී ගියා හැමදා නැත සඳ පායන්නේ පරුණු මල් නැවත නැති පිපෙන්නේ ගඟුල් තලේ නැතරිලා ගලන්නේ දවසක් ගත වුණා කියා හිරු අවරේ කිලී ගියා හැමදා නැත සඳ පායන්නේ සොයාලා ප්‍රීති
සිනාසිනු අඬින් ගයමු වයාලා පරවුණු මල් නැවත නැති පිපෙන්නේ ගඟුල් තලේ නැත ඇරිලා ගලන්නේ දවසක් ගත වුණා කියා හිරු අවරේ කිලි ගියා හැමදා නැත සඳ පා යන්නේ පරවුණු මල් නැවත නැති පිපෙන්නේ ගඟුල් තලේ නැත ඇරිලා ගලන්නේ දවසක් ගත වුණා කියා හිරු අවරේ කිලි ගියා හැමදා නැත සඳ පා යන්නේ